කැම්පස් එක කාලේ මං අලෙක් මට පොඩි තිබුණ හිතුවක්කාරකමකුත් මේ මැරණකම ලයිසන් නැතුව වාහන එලවන්න දවසක් මම මේ තනකොළ ගහක් කටේ දාලා මෙහෙම හපහප හිටියා වාඩි වෙලා මෙහෙම දැන් කට්ටිය ඕක දැක්ක සීනිය කෙනෙක් 80යි 2000යි අතරේ පරම්පරාව මාරයි 2000න් පස්සේ පරම්පරාව ඊට වඩා මාරයි කැම්පස් යන කාලේ රැග් සීසන් එකේ අර චීත ගවුමෙන් මම රබර් ස්ලිපර්ස් දාගෙන එහෙම්මම මං කැම්පස් ගිහිල්ලා මං එනවා වැඩට මෙහෙනවා කැරක්ටර් එක ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දැන් සති කීපයක් වෙනවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ටික ටික කරගෙන යනවා. එක එක චරිත ඇවිල්ලා මගේ ඉස්සරහ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ පුටුව මෙච්චර කාලයකට වෙන්ුනේ පිරිමි චරිතවලට විතරයි. හැබැයි චරිත වෙන්නේ කැරක්ටර්ස් වෙන්නේ පිරිමි විතරද? කාන්තාව කියන්නේ හරි අමුතු හයියක් තියෙන යකඩ ගැහණු. ඉතින් මේ එහෙම කෙනෙක් චරිතයක් වෙච්ච කාන්තාවක් අද අපි ඉන්දුවා මම ඉස්සරහ තියෙන පුටුවේ මෙයාව හඳුන්වන්න හරි අපූරු ටැග් ලයින් එකක් අපේ වයි ක්‍රූ එකේ අයෂ හදාගන්නවා. හඳක් වගේ මූණක් තියෙන කොළඹ යකඩ ගැහණි. එයාකට හරි ආසයි. ආයි බොවන් මේ නිලූ තෙන්නකෝන්. ආයි වන්නේ. නිලූ තෙන්නකෝන් කියන නම ලියවෙන්නේ සාමාන්‍යයෙන් පොලිටිකල් සයන්ස් කියන විෂයේ ටියුෂන් වල බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට. ඉතින් එතනින් එහාට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කතාව අපි හැමීට ඉස්සරහට අරගෙන යන ලෑස්ති. නිලූ තෙන්නකෝන් විතරද නම් තව කැලලක් තියෙනවද? තියෙනවා. මුත්තාගාර අධිකාරි මුදියන්සේලාගේ නදිකා නිලූ සිරිවර්ධන තෙන්නකෝන්. සෑහෙන දිග නම. කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා මේ. සාමාන්‍යයෙන් දෙයක් පටන් ගන්නකොට එක එක තැන් වලින් අල්ල පටන් ගන්න පුළුවන්. සමහරවිට අපේ පොඩි කාලෙන් කතාව අල්ල ගන්න පුළුවන් නැත. අතර මැද්දෙ තැනකින් නැත්තම් මේ ෆීල්ඩ් එකේ යනකොට ටියුෂන් කියන තැනකින් අපිට අල්ල ගන්න පුළුවන්. ඒ සියලුම දේවල් පැත්තකින් තියලා මට හිතෙනවා මේ දැන් අද ඉන්නේ අපි මේ අරලිය උයන දෙපානම කියන ඇඩ්‍රස් එකේ තියෙන අපේ මෙදිරි ෆරෙෂ් අපේ ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එකේ. ඉතින් මීට අවුරුදු ගානකට කලින් නිලූ තෙන්නකෝන් එනවා මෙතනට මොන වගේ කෙනෙක් විදිහටද? Announcer කෙනෙක් විදිහට. ට්‍රේනින් Announcer කෙනෙක් විදිහට. ඒ කියන්නේ එතකොට 1999 Sirasa FM එකේ ප්‍රජා පුවරුව වැඩසටහනින් තමයි ඒ ට්‍රේනින් පීරියඩ් එක අරගන්නේ. Announcer කෙනෙක් විදිහට ඉන්ටර්විව්ස් දාලා තියෙන වෙලාවක ඒ ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඉතින් හරිම මිහිරි අත්දැකීමක් වුණා ජීවිතේ. මේ ගමන එන්න හරි ශක්තියක් වෙච්ච අත්දැකීමක්. පොඩි බාධකීමක්. දැන් 1999 මෙහෙට ඇවිල්ලා මේ මීඩියා ජීවිතය ඇතුළේ ටික කාලයක් ඉඳලා ආපහු මෙතනින් එළියට යනවා මේ තව වෙනම පැත්තකට. ඊට පස්සේ අවුරුදු ගානක් ආපහු මේ දෙපානමත් එක්ක තියෙන සම්බන්ධකම් නැති වෙලා අපේ දෙපානම ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එකට එනවනේ 2024 මේ අවුරුදු මේ අද. ඔව්. එතකොට අර ඉස්සර ආපු ගේට්ටුවෙන් ආපහු ඇතුළට එනකොට අද දැනුණු හැඟීම මොකද්ද? ඔව්, ඇස්වලට කඳුළුත් ආවේ ඇත්තම කියනවා නම් එහෙම. ගේට්ටුව සෙකියුරිටි අරනකොට මම ඒක දිහා හරිම අවුරුදු 24කට කලින් ඉතිහාසයකට ගියා. අතකට පුංචි කෙල්ලෙක් විදිහට. ඔව්, පුංචි කෙල්ලෙක් විදිහට කැම්පස් යන කාලේ ඇවිල්ලා මට මතකයි රැග් සීසන් එකේ විත් කැම්පස් යන කාලේ මම මේ එනවා ඇවිල්ලා මේ රෙකෝඩින්ස් වලට ඒ වැඩ කටයුතු මට තිබිච්ච දේවල් වලට ඉතින් මම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට ඒ කාලේ මම ගේට්ටුවෙන් එනකොට අර පොඩි කුරුබිලියෙන් ඇතුළට එන්නේ චූටි මේ ගේට් එකෙන්. නමුත් මේ අද මම වාහනයෙන් එනකොට මට සිරස ගේට්ටුවේ ඇරෙද්දි මම මෙතනින් එළියට යනකොට මම හිතන් ගිය මේ පොඩි සිහිනයක් තිබ්බා. ඒක අද ඇත්තටම මේ බොහොම නිහතමානී බොහොම ආඩම්බරෙන් පොඩි ආඩම්බරයකුත් එක්ක ආදරෙන් සිහිපත් කරනවා. ඒ සිහින තමයි කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් ඉන්නකොට මෙහෙන් මම මේ නතර වෙන්න තීරණය කරනවා තිබුණු කාර්යබහුල බවත් එක්ක. සහ මට හිතෙනවා මේ
අවුරුද් දෙකක් විතර මෙහි ට්‍රේනින් වෙලා මම ඇනවුන්ස් කෙනෙක් විදිහට වැඩ කළා. සුලං කපොල්ල වගේ ප්‍රෝග්‍රෑම්ස් වල ශාලිකා කිත් එක්ක සම්බන්ධ වුණා, උදව් කළා. ඒ පස්සෙන් යනවා මම එතකොට පොඩිනේ. ඉතින් ඔය වගේ ඒ කාලේ පහන් පියස තිබුණා, සූර්ය සිරස ඒ වගේ දේවල් වලදී මේ හැම දෙයකම ඉතින් අර උදව් කරන පසුපස චරිතයක් විදිහට ට්‍රේනින් වුණා. එතකොට ඒ කාලේ ඒ දැක්කා මෙතෙන්ට එන චරිත characters දැක්ක ඒ කාලේ ඇවිල්ලා ඉන්ටර්විව් කරලා යනවා, අපි බලන් ඉන්නවා, සමහරක්කට හොරෙන් බලන් ඉන්නවා, අර මේ 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 මෙයා නේද කියලා අහනවා. අර එහෙම අපිට දැන් අපි මේ පොඩිනේ, ඒකත් එක්ක ඉතින් අපි කිංග්ස්ලි අයියලා, නිහාල් අයියලා, දිල්ලක් කියලා ඉතින් අර චරිත. ඉතින් ඒ ඒ ඒ වෙලාවේ මට තිබුණු මගේ සිහිනයක් තමයි මේ ඇතුලේ ඉන්නකොට එහෙම සිහිනයක් තිබුණේ නැහැ. හොඳ ඇනවුන්ස් කෙනෙක් වෙන්නත් ආසාවක් තිබ්බා. නමුත් මම මෙතනින් එළියට යද්දී මට පොඩි සිහිනයක් ආවා, මේ කවදාහරි දවසක මට පුළුවන් වුණොත් ආරාධිතයෙක් විදිහට මගේ නමක් හදාගෙන සිරසට හෝ වෙන යම් තැනකට මේ මීඩියා ස්ටේෂන් එකකට යන්න කියලා එහෙම පොඩි සිහිනයක් තිබ්බා. මේ ඒ සිහිනය මේ මම හිතුවා මීට අවුරුදු 10ක් විතර කලින් ඒක මල්පල ගැන්වුණා කියලා. ඒක එහෙම හිතුවේ මම මේ ලර්න් ටීවී එකේ මම පුරවැසි අධ්‍යාපනයේ මේ උගන්නන පාඩමකට යනවා. එතකොට මම එදා හිතුවා මේ සිහිනේ මේ සැබෑ වෙනවා කියලා. ඉතින් එදත් මං හරි සතුටු වුණා. ඊට පස්සේ DP education එකේ මට ආරාධනා කරනවා දේශපාලන විද්‍යාව උගන්නන්න. මං එවල හිතුවා මේ මේ සිහිනේ මේ සැබෑ වෙනවා, හරි සතුටු වෙයි මට කියලා. ඊට පස්සේ දෙරණ එඩියුකේෂන් නාලිකාවේ මට දේශපාලන විද්‍යාව ගන්නන්න ආරාධනා කරනවා. මං එතකොට හිතුවා මේ සිහින තමයි මේ සැබෑ වෙන්නේ කියලා. නෑ, ඒ සිහින සැබෑ වුණේ අද. ඒක මොකද සිරස මාධ්‍ය ජාලයත් එක්ක මට ලොකු ලේනෑකමක් වගේ බැඳීමක්, ඒක හරි ලස්සන බැඳීමක්. මේ ගමන එන්න පුදුම හයියක් ශක්තියක් ලැබුණේ ලැබපු අත්දැකීම්. ඉතින් අද ඇතුළට එද්දි ගේට්ටුවෙන් වාහනේ පාක් කරද්දි මම වාහනේට අටේ ට්‍රාන්ස්පෝර්ට් එකේ 12 ට්‍රාන්ස්පෝර්ට් එකේ නැගපු තැන ඇවිල්ලා මං වාහනේට වාහනේ පාක් කරනකොට මට ඒක හරි සතුට හිතන කරුණක් වුණා. මේ දෙපානම අපේ මේ මේ ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එක තියෙන මේ අපේ බිම් කඩ, මෙහෙම කියමු, මේ බිම් කඩ කියලා කියන්නේ ලංකාවේ සෑහෙන චරිත හදපු තැනක්. සමහර අය මෙතෙන් එළියට ගිහිල්ලා ආපහු චරිත බවට පත් වෙලා මෙතෙන් දෙනවා. ඒකට හොඳ උදාහරණයක් ආය අමුතුවෙන් කැරක්ටර් එකට චරිත ගේනවා කියලා මේ අපිට කියන්න දෙයක් නෑ. මේ තියෙන්නේ එක්සැම්පල්ස්. එතකොට මේ දැන් මේ අපි පටන් ගත්තේ ඔය මේ අපේ දෙපානමත් එක්ක තිබුණු බැඳීමෙන්නේ. ඒ කාලේ මොනවද මෙහෙ තිබුණු රසවත්ම සිදුවීම්? මේ අපි දන්නෙත් නැති අපිටත් ඉස්සර අතීත කාලේ හිටපු අපේ ජේෂ්ඨයෝනේ. ඔව්, ඇත්තටම මේ මිස්ටර් නිමල් තමයි එතකොට නිමල් ලක්ෂපති ආරච්චි කිංග්ස් රත්නායකය තමයි එතකොට හිටියේ, ප්‍රෝග්‍රෑමින් ඩිරෙක්ටර් වගේ හිටියේ. ඉතින් ඒ කාලේ මේ මම මට ඉතින් අර හරිම අර අත්දැකීම් අඩුයිනේ. අපි පාසලෙන් එළියට ආපු ගමන් කැම්පස් යන්න ඉන්න කාලේ මම සම්බන්ධ වෙන්නේ. ඉතින් අර පුංචි පුංචි දේවල් පවා හරි අලුත් සිදුවීම්, අමුතු සිදුවීම්, හරි සිහිනයක්. දැන් මේ රේඩියෝ එක කතා කරන එක සිරස ඉතින් හරි පීක් මාධ්‍ය කියන එක වෙනස්ම කරපු තැනක්නේ. එතකොට ලංකාවේ මිනිස්සු සිරසත් එක්ක පුදුම බැඳීමක් තිබුණේ. අදටත් එහෙමයි. එතකොට ඒ ඒකේ මේ රසවත් සිද්ධ කියන්නේ තින් මේ හැම සිදුවීමක්ම අලුත් වෙනවා. අඩිය තියද්දි පරිස්සම අඩිය තියන්නේ. මේ හයියෙන් දුවන්න බෑ. ඉතින් අර ඔක්කොම මේ කොන්ටිස් තියෙන ඔක්කොම මේ මේ නිශ්ශබ්දතාවය තියෙන උන අපිට ඉතින් අර එහෙම පුරුදු නෑනේ. අපි හරි ඇක්ටිව් පොඩි ළමයිනේ. බැනුම් අහනවා. මට මතකයි රොසෙට් අක්කගෙන් එහෙම හරි බැනුම් අහනවා. මේ මෙහෙම කී කිය බැනුම් අහනවා. ඉතින් අර එහෙම ලොකු අත්දැකීම් ටිකක් තිබ්බා. මට රසවත් සිද්ධියක් තියෙනවා. මේ මම මේ කැම්පස් යන කාලේ රැග් සීසන් එකේ අර චීත ගවුම ඇඳා. මම ඒ අත්දැකීමට හරි කැමැත්තක් තිබ්බා. මට වෙනස් වෙනස් අත්දැකීම් ගන්න ලොකු උවමනාවක් තිබ්බා. චීත ගෞමෙන් මම රබර් ස්ලිපර්ස් දාගෙන එහෙම්මම මං කැම්පස් ගිහිල්ලා මං එනවා වැඩට. මෙහෙනවා. මේ එනකොට ඉතින් මේ කට්ටිමට හිනා වෙනවා. කොණ්ඩ දෙකක් ගොතලා මේ හැමෝම නිහල් අයියලා ඉතින් ඔය කට්ටිය හිනා වෙනවා. මූ මේක පිටින්ම මේ ඇවිල්ලා කියලා.
මේ දවසක් මරු සිද්ධියක් වෙනවා. මේ එදා කැම්පස් ගිහින දවසක් මම ඉතින් කැම්පස් යන දවස්වලට ඉතින් අපි විචූරණ දාලා ඉතින් හොඳට ඇඳලා පොඩි කෙල්ලෝනේ කොන්ඩෙට් ස්ට්‍රේට් කරලා හිටියේ. ඒක කරන්න තියෙන ඒවා ඒවා අර කැරලි කරන ඒවා කෙලින් කරන ඔක්කොම කොන්ඩෙ තියෙන දවසට කරනවා. ඉතින් අර පස්ස කරන්න බැහැනේ ඉතින් තරුණ කාලේ. ඉතින් හරි මේ ගෙදරිනුත් ඒවට බාධාවක් හැම තිබුණේ නැහැ. අම්මලත් අවබෝධයෙන් හිටියා. ඉතින් මේ මූණත් හොඳට පාට කරලා හැම ඉතින් අර දැන් එනවා. දැන් මම දෙපානම මෙතන අරලියුවෙන් බැහැලා බස් එකකින් බැහැලා එනකොට මේ දැන් කැම්පස් එකේ ඉන්න ළමයා නෙමෙයිනේ හිටිය සීනිය අක්ක කෙනෙක් මේ බස් හෝල්ඩ් එකේ. ඒ ළමයා මාව දැක්කම මට රැක් කරන අක්ක කෙනෙක්. ඒ ළමයා මාව දැක්කම ඇස් දෙක උඩ ගිහිල්ලා ඒ අක්කා එව මේ කොහෙද කියලා ඇහුවා. මං කිව්වා මේ මට කියන්න උනා. මං එතකන් මේ හංගන් හිටියේ මේ විශ්වවිද්‍යාල ජීවිතේට කියන්න ගියේ නෑ මෙහෙ වැඩ කරනවා කියලා. මොකද ඒක මට විශ්වවිද්‍යාලේ අධ්‍යක්ෂීම් ලබන්න මේ බාධාවක් වෙන හින්දා. ඉතින් ඒ වෙලාවේ මට ඒක හරි මිහිරි අත්දැකීමක් වුණා. මේ ඒ සිදුවීම් සහ විශ්වවිද්‍යාල ජීවිතෙත් එක්ක මම මේ දෙපානමට එන එක හරි ලස්සන අත්දැකීමක් වුණා. හරි, අපි එහෙනම් පොඩ්ඩක් අපව මේ තව ටිකක් ඈත අතීතයට ගිහිල්ලමු. අපි ඉස්කෝලේ කාලේට ගියොත් කොහෙද ඉස්කෝලේ? ඉස්කෝලේ කාලේට ගියොත් එහෙම මම හොඳ බෞද්ධයෙක්. මාව හොඳ බෞද්ධයෙක් කරන්නේ ක්‍රිස්තියානි පාසලක්. ඒ තමයි පන්නිපිටිය ක්‍රිස්තු රාජ විද්‍යාලය. හරි ආදරෙන් ගෞරවයෙන් මම අදටත් සිහිපත් කරන්නේ. ක්‍රිස්තු රාජ විද්‍යාලයේ හැම වැලි කැටයකටම ඒ පිහිඹියා ගස්වලට හැම හුලම් පොදකටම මම ණයයි. ඒ ගුරුවරු ඒ ඇත්තරම සිස්ටර්ස්ලා, සිස්ටර් පොලීන් තමයි ප්‍රින්සිපල් හිටියේ. හරිම ණය ගැති පාසලට නර්සරි ඉඳන්ම ක්‍රිස්තු රාජ විද්‍යාලයට තමයි ගියේ. ඒ ගිහිල්ලා ග්‍රේඩ් 11 වෙනකම් පාසල් ගිහිල්ලා මට මගේ 11 වසරේදී ඕ ලෙවල් මගේ හරි වයසදි කරන්න බැරුව යනවා. ඒ කරන්න බැරි වෙන්න කලින් උදාහරණ ගත්තොත් එහෙම ග්‍රේඩ් 1 වල ඉඳන් මාව ග්‍රේඩ් 3 වලට දාන ඩබල් ප්‍රොමෝෂන්. මං දක්ෂයි කියලා හොඳට වැඩ කරනවා හරි ඇක්ටිව් කියලා ඩබල් ප්‍රොමෝෂන්. ඒක තිබ ඩබල් ප්‍රොමෝෂන් කියලා එකක් ඩබල් ප්‍රොමෝෂන් දෙනවා. ඊට පස්සේ මේ මම ටික මන්දගාමි වෙනවා. මන්දගාමි වුණාම අපේ අම්මා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සිස්ටර්ත් එක්ක කතා කරලා මාව නැවත වතාවක් ග්‍රේඩ් 4 එකේදී ආයි තියනවා. මෙයා මේ අර ආපු විදිහ නැහැ කියලා. ඊට පස්සේ ශිෂ්‍යත්වයේ යම් මට්ටමකින් සමත් වෙනවා. ඉහළම මට්ටමින් නෙමෙයි සමත් වෙලා. නමුත් අපි ඒ කාලේ 1987 මේ ඉතින් චුට්ටක් කලබලකාරී පරිසරයක් ලංකාවේ තිබුණේ 87 88 89 කාලේ. ඉතින් කොළඹට යන්න පුළුවන් කමක් තිබ්බත් පාසලකට යව්වේ නැහැ. ක්‍රිස්තු රාජ විද්‍යාලෙම තමයි ග්‍රේඩ් 11 කන් ඉන්නේ. හැබැයි ග්‍රේඩ් 11 වලදී ඕ ලෙවල්ස් කරන්න බැරුව යනවා. සතෙක් කාලා අසනීප වෙලා හොස්පිටල් ඉන්නවා. සිංහල විෂය යද්දිත් මං හොස්පිටල් එකේ. ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ඕ ලෙවල් වලින් පස්සේ ආපහු පාරක් මම ඕ ලෙවල් ක්‍රිස්තු රාජ විද්‍යාලේ කරන්නේ නැතුව මම යනවා මාව මාස 8කට මට දැන් අර මට පොඩි පීඩනයක් එනවා. මානසික ආතතියක් වගේ. අර දැන් මම දුකටපත් වෙනවා. ඒක විභාග කරගන්න බැරි වුණානේ. හැමදේම කරන ක්‍රීඩා කරපු හරි ගුරුවරුත් හරි ආදරය කරපු දක්ෂ විදිහට හිටියා කියලා ඒ කාලේ මට හිතෙනවා. ඒ කියන්නේ ගුරුවරුන්ගේ තිබිච්ච ආදරෙත් එක්ක මම සිහිපත් කරන්න ඕනේ ඇත්තටම ක්‍රිස්ටෝපස්, රෝහිණී ටීචර්, සිස්ටර් ප්‍රියන්ත, ඇන් ටීචර්, ජිම්ස් මේ වගේ තව එකපාරට මතකට එන්නේ නැහැ. නිමාලි ටීචර්, ග්‍රේඩ් 1 ටීචර්, සුරවීරස. ඉතින් මේ චරිත අපිව මේ මෙහෙම චරිත වෙන්න බිහි කරපු මේ පසුපස හිටපු යෝධ ශක්තියින්. ඊට පස්සේ එහෙම පන්නි කොට්ටාව ධර්මපාලයට මාස 8ක් මම යනවා. මාස 8ක්. අර මට දැන් අතන ඉන්න එක චුට්ටක් මානසිකව දැන් මට හරි දුකක්. දැන් මට විභාය කරගන්න බැරි වෙනවනේ හැමදාම පන්ති පළවෙනියා. එතකොට මං අපේ අම්මා මාව මේ කිසිම මේ කියන්නේ මේ මේ කිසිම මේ මුදල් දීලවත් කිසිම බලපුලුවන් කාරකමක්වත් තිබිලා නෙමෙයි. අම්මා ගිහලා කලාප අධ්‍යක්ෂකත් එක්ක කතා කරනවා. මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. මගේ දරුවට වෙන පාසලක් යන්න තිබ්බනම් හොඳයි මෙයාගේ මේ මානසික වෙනස ඇති කරන්න කියලා.
ඇතරම් ස්කෝලේ පින්සිපල් සිිස්ටම කැමති වෙන්න වනෑ මං ස්කෝල යනවට ලොකු රන්්ඩෝකුත් යන යන්න එපා කියලා නමුත් මංගියා ගිහිල්ල ඒ පාසලේ මාසාටක් ඉන්න ඇතරම ධර්මපාල විද්‍යාලයේ ඒ මාසටත් මට හරි වෙනස් එක්ස්පිරියන්ස් එක වෙනවා මොකද අතන කොන්වන්ට් එකක් වගේ කියන කොන්වන්ට් එකක් ඇත්තටම සිස්ටර්ස්ලා ඉන්නේ පිරිමි ළමයිත් හිටියා නමුත් හරි ලස්සන පරිසරයක් දැන් අර ආණ්ඩුවේ පාසලකටනේ දැන් කොට්ටා ධර්මපාල මාසාට වෙනස් මත්දැකීම් ටිකක් ලැබෙනවා ඊට පස්සේ මම ඕලෙවල් සමත් වෙලා D4 C4 කාර ඩිස්ටින්ෂන්ස් D කියලා නේ අකුර දෙන්නේ කියන්නේ මේ D8ක් ගත චරිතයක් නෙමෙයි D8ක් කියන එක එතකොට ස්කෝල්ටම D8වල් 3-4ක් තමයි තියෙන්නේ දැන් වගේ 9As වගේ එහෙම නැහැ ඒක සාමාන්‍ය වෙනවා සාමාන්‍යකරණය වෙලා නේ ඒ කාලේ හරි අඩුයි ඉතින් D4 C4 විසාක විද්‍යාලයට ඉන්ටර්විව් එකකට ගිහිල්ලත් මට විසාකයන් කෙනෙක් වෙන්න බැරි වෙනවා හේතුව අර මම අවුරුද්දක් ප්‍රමාද වෙනවනේ එතකොට මට එතන අහනවා මේ ඇයි මගේ රිසල්ට්ස් ඇති ආර්ට්ස් ස්ට්‍රීම් එක යන්න දැන් ඇයි මේක මෙහෙම මේ අඩු මේ මට්ටමක් කියලා මේ වයස ප්‍රශ්නයක් එනවා පස්සේ ඒකට දෙන්න මෙහෙම අසනීප වෙලා හොස්පිටල් හිටියා කියන එක මිසක මගේ අම්මට ඒක එච්චර අම්මට දැනුම් තේරුම් තිබුණේ නැහැ මෙඩිකල් එකක් තියෙද්දී මේක මගේ අයිතියක් කියන එක ඒක එතන ඉදිරිපත් කරගන්න එච්චර කතා කරගන්න බැරි වෙන්නේ නැති අද හැබැයි මගේ දරුවට එහෙම එකක් වුණා නම් මම කතා කරනවා මේ හැබැයි මාම අනුලා විද්‍යාලේ ගන්නවා ඉතින් මම ඒක නිසා අනුලාවියක් වෙනවා අවසාන මගේ පාසල් කාලයේදී A-levels වල results කොහොමද A-levels වල 3As 1B A3යි B1යි ඉකොන් වල තමයි B එක තියෙන්නේ අපි සබ්ජෙක්ට්ස් හතරක් කළානේ එතකොට මම කළේ පොලිටිකල් ලොජික් ඉකොන් සිංහල ඒ කාලේ සෙට්සගයක් නැහැ නමුත් අර ලකුණු වලින් තමයි ඔක්කොම තීරණය වෙන්නේ මේ මට ලකුණු 9ක් වගේ මදි වෙනවා මේ ලෝ ෆැකල්ටි යන්න මට ලොකු සිහිනයක් තිබුණේ නැහැ ලෝ ෆැකල්ටි යන නැත්තේත් නැහැ කැමැත්තක් තිබ්බා හරිම දක්ෂයි ඉතින් කතා කරන්න එහෙම මට මතකයි දහම් පාසලේ එහෙම ඔනික මටත් හිතෙනවා මේ කටේ සද්දෙත් එක්ක කැම්පස් එකේ නොගිහි මේ ලෝ ෆැකල්ටි ගියා නම් අනේ රට හොල්ලන ලෝ එකෙක් වෙන්න ඉඩකඩ තිබුණා ඔව් සමහරක් වෙලාවට දහම් පාසලේ එහෙම එතකොට ඔය කිංග්ස්ලි අයියලා එහෙම දහම් පාසලේ හොමගම සුදර්ශය බොහොම ගෞරවෙන් සිහිපත් කළ යුතුයි සුදර්ශයේදී අපි ඩිබෙටින් එහෙම කරනවා ඉතින් මේ මම හරි පුංචි එතකොට මට අවුරුදු දැන් 14-15 කාලේ වගේ නම් මේ මාව මේ කතාවල් කලින් හදලා ට්‍රේන් කරවල මාව අර අර දැන් ඩිබෙටින් වල තියෙනවනේ දැන් එක ඒ දවස්වල දැන් න වෙනස් ඒව අර ස්ට්‍රක්චර් එක මාව තියන් යනවා කතාව කලින් හදලා හරියටම කරන්න පුළුවන් එතකොට මං පොඩි වුණාට මට හරියට කියන නංගි මේ මෙහෙම කරන්න ඕනේ මං හරියටම ලෑස් වෙලා ඉන්දර වගේ මං මගේ වැඩේ පාට් එක කරනවා එතන මට මතකයි කිංග්ස්ලේත් එක්ක එහෙම ඔය එක එක විශ්ව ලමාදින වලට එහෙම තරඟ වලට ගියාම ඒගොල්ලෝ තමයි එක වෙන්නේ යාලා චැම්පියන් වෙනකොට මම මට කුසලතා සහතිකයක් වගේ හම්බෙනවා මේ මේ මගේ පොඩි කමකට මම මේ එහෙන වැඩක් කළා කියලා වගේ එහෙම වෙච්ච අවස්ථා තියෙනවා ඒ වගේ දේවල් වලදී මේ පාසල් කාලයේදීත් ඉතින් මේ ඒ ක්‍රීඩා වගේම අර කොහමද ඒවත් තිබුණා. දැන් කොහොමද ඉතල තමයි යන්නේ කැම්පස්. කැම්පස් යන්නේ. කැම්පස් එක මොකද්ද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ළඟපාත. ඔව්. එතකොට දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන දැන් මේ කැරක්ටර් එකේ වාඩි වෙන මට මතක විදිහට දෙවෙනියා. හා. ඔව්. මේක කලින් අපිත් එක මේ චරක දනංජය මේ පුටුවේ වාඩි වෙනවා. එයත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. බොහොම අභිමානයෙන් මතක් කරන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධිය කළා ඉහළ පෙළ දෙවන සාමාර්ථයක් සහිතව ඒතර ෆස්ට් ක්ලාස් ඉතින් නෑ තිබුණේ නෑ ෆස්ට් ක්ලාස් දෙන්නෙත් නෑ ඉතින් හරියම හරි ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියන එක දැන් නම් හැබැයි ළමයි සෙමෙස්ටර් සිස්ටම් එකත් එක්ක ෆස්ට් ක්ලාස් වල ටාගට් කරලා යනවා ඒක හරි වටින දෙයක් ඇත්තටම හොඳට ඉගෙන ගන්නකොට ඒ සාමාර්ථය ලැබිය යුතුයි ඊට පස්සේ මගේ මාස්ටර් එක මම කරනවා කැලණි විශ්වවිද්‍යාලේ PhD එක කරනවා කොළඹ යුනිවර්සිටි කොළඹ විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධි පාඨමාලාව ඒකෙදි දේශපාලන විද්‍යාව කරන්නේ ශාස්ත්‍රපති එකක් දේශපාලන විද්‍යාවමයි ඊට පස්සේ අප නැවත වතාවක් දේශපාලන විද්‍යාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම මේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ සර්ලා ප්‍රොෆෙසර් එකතු වෙලා මේ ගුරුවරු 50ක් ට්‍රේන් කරවල
සහතික පත්‍ර පාඨමාලාවක් කළා හරි හරි ෂෝක් එක. ඒකට සහභාගි වෙච්ච එකත් ඉතාම හොඳින් අවසන් කරපු තත්වයක් තමයි ඇකඩමික් එකේ තියෙන්නේ. ඔය ඇකඩමික් පැත්තනේ. එතකොට නන් ඇකඩමික් පැත්තට ගියොත් කැම්පස් එක කාලේ මොන විදිහේ කැරක්ටර් එකක්ද? කැම්පස් එක කාලේ මං අලේක්. ඇත්තටම අලේක් කියන්නේ මේ අදටත් දැන් අපි මේ ළඟදී සෙට් වුණා මේ කැම්පස් එකේ ළමයි කියන්නේ තින් කොල්ලෝ කෙල්ලෝ අපි තාමත් ඉතින් වයසට ගියත් කොල්ලෝ කෙල්ලෝනේ. තාම ඉන්නේ මෙමරිස් එකනේ. ඔව් ඒ මෙමරිස් එකනේ. වයසට යන්නේ නැහැ මොකද ඉන්නේ 18 20 කට්ටියත් එක්කනේ. මේ එදත් මට කියනවා මේ අල නිලු. නිලුමල ගොඩක් ඉන්නවා. එතකොට මේ කාඩ් එකද අල නෑ 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 කාඩ් එක බුලට්. කාඩ් එක බුලට්. කාඩ් එක බුලට් වෙලා කාඩ් එක ලබුට් වෙලා ආයි බුලට් වුණා. මේ ගොඩක් කට්ටිය මේ කාඩ් එකෙන් මට ආමන්ත්‍රණය කරන්නේ නිලු කියලා තමයි කතා කරන්නේ. සාමාන්‍ය කැම්පස් වල කාඩ් එකනේ වැඩිම පාවිච්චි කරන්නේ. හැබැයි කැම්පස් ජීවිතේ ඉතින් මේ හරි ලස්සන සිදුවීම් තියෙනවා ඉතින්. හරි සමීපයි යාළුවෝ සීනියර්ස්ලා ඉතින් හරි සමීපයි. මම ඒ අලේ කියන්නේ මේ ගොඩක් වෙලාට පොලිටිකල් සයන්ස් කරන විශේෂවේදී කරන ගොඩක් කට්ටිය මේ දේශපාලන එහෙම කරන්නේ නැහැ කැම්පස් එකේ. නමුත් දේශපාලනය කරන අපේ මහශිෂ සංගමයේ හිටපු සංජීව අයලා ඒගොල්ලොත් එක්ක ලොකු හරි ලොකු මිත්‍රශීලී සහ සම්බන්ධයක් තිබුණා. මට මතකයි මේ මම කොච්චර අලෙක් වුණත් මම යන්නේ නැහැ පිකටින් වලට ඒවට මේවට කැම්පස් දේශපාලනයක් නැහැ. හැබැයි මේ අර කැම්පස් එකේ දැන් මට මතකයි අපි කළා මේ ලස්සන වැඩක් මේ ශිෂ්‍ය සංගමේ අවුරුදු උත්සවයක්. දැන් සම්ප්‍රදායික අර ළමයින්ට ලොකු වෙනසක් වෙච්ච අවුරුදු උත්සවයක් කොළඹ විශ්වවිද්‍යාලයේ නෑගම්මාව. එහෙම ලොකු අවුරුදු උත්සවයක්. නෑගම් ඇවිල්ලා හරත්ත වලින් නෑගම් ඇවිල්ලා ලස්සනට කළා අපි ඒක. ඉතින් ළමයින්ටත් ඒක අර හරි ලස්සන මේ අත්දැකීමක් වුණා. ඒ වෙලේ සංජීවයට අහගෙන ඉන්නවා නම් මේ අහගෙන හිටියොත් මතක ඇති මේ මේක ඇතුලේ මේ ස්පොන්සර්ව හොයන වැඩි කළේ මම. අන්න ඒ ස්පොන්සර්ව කන්ටැක්ට් කළා. ඇතර මහරජා අපේ මේ එතකොට මම සිරසනේ ආයතනයේ තමයි මේ මේන් ස්පොන්සර් අපිට විශාල මුදලක් ඒ වෙලාවේ දීලා තව තව ආයතන සම්බන්ධ වෙලා. අන්න ඒ වගේ දේවල් වලදී මම අල වෙලා හිටියේ නැහැ. ළමයින්ට උදව්වක් කරන්න තිබ්බත් මොනවද ඒ කරන්න තිබ්බත් ඒ වෙලාවේ හොඳ මිත්‍රශීලී සහ සම්බන්ධයක් එක්ක හරි ඇක්ටිව් චරිතයක්. සාමාන්‍ය කැම්පස් එකක ෆස්ට් ඉයර් එක කියලා කියන්නේ මේ රැග් සීසන් එක තියෙන කාලේ. එතකොට රැග් වුණාද නැත්නම් ඊට පස්සේ රැග් කළාද? රැග් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? රැග් වුණා. රැග් වුණා. මොන කොහොමද රැග් වුණේ? ඔය රැග් වෙනකොට මේ තෙල බෙදනවා කියලා ඉතින් ඔය අයියලා මේ අක්කලා ඉතින් දැන් අර තෙල් බෑම් බින්දගෙන ඉතින් අහනවා විස්තර අහනවා. ඉතින් ඒව කරනකොට මේ කතා කරනවා වැඩිකමත් එක්ක තමයි මට ওই බුලට් කියන කාඩ් එකත් වැදුනේ. හා හා. කියන්නේ කතා කරනවා වැඩිකම එක මේ දැන් හැදිච්ච එකක් නෙවෙයි. ඒ කාලේ ඉඳලා එහෙමයි. ඉතින් අර මේ වැඩේ පටන් ගන්න කලින් මෙතනට එනවා අපි ආයතනයේ වැඩ කරන කෙනෙක්. මතකත් නැහැ මුලින්ම පොඩ්ඩක් විස්තර කිව්වට පස්සේ මතක් වෙනවා. කටනම් එහෙමමයි කිව්වා. කතා කරනවා. හරි ඩිරෙක්ට් කතා කරනවා. හරි විවෘතයි. මේ ඉතින් අර එතකොට මේ අයියලා කතා කරන දැන් සාමාන්‍ය සීනියර්ස් ඉතින් කැම්පස් එක ආපු ගමන් ඉතින් පොඩ්ඩක් ඉතින් පෙනුමටත් ඉතින් ඉන්නකොට චුට්ටක් ඉතින් ඒ කාලෙත් හොඳයි වගේ ඉතින්. එතකොට මම නම් ඒ කාලේ හිතන්නේ. එතකොට මේ අර අයියලා ඉතින් අහනවා විස්තර. ඒ අහනවා ඉතින් මම විස්තර කියලා ඉතින් මොකරේ ඉන්නේ චුට්ටක්. එතකොට තමයි බුලට් කියලා දැම්මේ. ඊට පස්සේ ඇතුලේ රැග් කරනකොට දවසක් මේ මම මේ තනකොළ ගහක් කඩ මේ තනකොළ ගහ මේ කටේ දාලා මෙහෙම හපහප හිටියා. වාඩි වෙලා මෙහෙම දැන් කට්ටිය ඕක දැක්ක සීනිය කෙනෙක්. දැකලා ඉවරලා මේ කිව්වා මේ මොකද ඔබ උඹ මම් බලන් කියලා කතා කරන්නේ දෙයක් අර තියෙන මිත්‍රශීලී සංස්කෘතියන එක. උඹ මොකද ඔය කරන්නේ කියලා ඇහුවා. කියලා මට අලි පොල්ලක් කඩාගෙන ඇවිල්ලා දුන්නා මේක කටේ තියාගෙන හපහප හිටවි කියලා. දීලා ඉවර වෙලා මේ කිව්වා මේ උඹ බුලට් නේ. උඹ බුලට් නෙමෙයි අත ඉඳන්. උඹ ලබුට්. අත ඉඳන් කියලා ඔන්න දැන් කාඩ් එක එතන වෙනස් කළා. ඊට පස්සේ හොම ගිහිල්ලා ඉවර වෙලා ආයි දැන් ඔය කතා බහ තියෙනවා. ඉතින් හරි මොකරි මෙයා කරනවා. ආයි අර මට බුලට් කියලා දාපු කාඩ් එක දාපු සීනිය ඔන්න දැන් ආයි මාව අහුවෙනවා. අහු වුණාම මම අහනවා දැන්
උඹ මොකද්ද උඹේ කාඩ් මොකද කාඩ් එක තියෙනවද දැන් එයාට මතක ඇති නමුත් අර මතක බව මගවන්නේ මං කෝ මං ලබුට් නෑ 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 ඇයි උඹ ලබුට් වෙන්නේ කොහොමද උඹට මං දැන් කතාව කියනවා නෑ 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 කාඩ් වෙනස් කරන්න බෑ උඹ අද ඉඳන් ආයි බුලට් එයාම වෙනස් කරනවා ඔව් එයාම වෙනස් කරනවා හැබැයි ඒ වත් ලොකුට සමාජගත වෙන්නේ නෑ කැම්පස් එකේ මාව නිලෝ කියලා තමයි අඳුර ගන්න ගොඩක් කට්ටිය ලස්සන සිද්ධි තියෙනවා තොරන් දානවා ඒ කාලේ අපි තොරන් කතා මේ දැන් ඒ රැග් එකට මං කැමති ඒක මේ ඒ කියන්නේ අර ෆිසිකලි ගොඩක් මානසිකව හීනමානෙන් වගේ දෙන රැග්ස් නෙමෙයි මම මේ කියන්නේ අර සුහද සම්බන්ධය අර ගොඩක් යාළු මිත්‍රශීලී බව ඇති කරගන්න සීනියර්ස් අඳුර ගන්න ජූනියර්ස්ලා අර එකට එකතු වෙන්න ඉන්න බැජ් එක අඳුර ගන්න ඒක හරි හොඳයි ඒව තියෙන්න ඕන නමුත් අර අසාමාන්‍ය දේ මං පිළිගන්නේ නැහැ එතෙන්දි මේ තොරන් දානවා අපිව පාරක දැන් කැම්පස් එකේ පාරවල් තියෙනවානේ පාරක් මැද්දට වෙන්න ඉතින් වාහනයක් යන්න බැරි වෙන මට්ටමට වගේ කතා කරලා ඉවර වෙලා තොරණක් දාපි කියනවා නික මට මතක් වෙනවා අර ජයද්දපුර යුනිවර්සිටි එකේ මෙහෙම ගේට් එකෙන් ඇතුල් වෙලා ඉස්සරහට යනකොට ඒ පාරක් මැද්දේ ඔව් ඇතුලේ පාරක් මැද්දේ ඉතින් දැන් තොරණක් දානවා දාන්නේ මේ තොරණ දාන කියලා මොකද්ද කරන්නේ ඒ කියන්නේ අර බහිරවේ වගේ ඉන්න ඕන දැන් තිපිරිමි ළමයි ගෑන් ළමයි දැන් බහිරවේ වගේ මෙහෙම තියලා ඉන්නවා ඊට පස්සේ ලයිට් දාන්න කියනවා දිවේලියට දාලා අර මෙහෙම මෙහෙම ලයිට් දාන්න ඕනේ ඊට පස්සේ දැන් තව එක්කෙනෙක් තොරණේ කවි කියන්න ඕනේ නැත්නම් රඟපාන්න ඕනේ දැන් මේ පාර මැද්දේ ඉතින් තොරණේ කවි කියනවා තව එක්කෙනෙක් ලයිට් දානවා තව එහෙන සෙට් එක මෙහෙම තොරණ හදන ඕමෝමෝම හදලා පොල් තෙල් පහන පත්තු කරනවා ටිකක් උසමහත දැන් ඔය මේ ටිකක් පේන්න තියෙනකොට එයාල කියනවා උඹ තමයි මේ මොනවාද මේ අර තොරණ විවෘත කරන එක්කෙනා දැන් කවි කියනවා ඉතින් ඔහොම කියලා මේ අපි දැන් තොරණ දදා ඉන්න අතරතුර අපි මෙහෙම තියලා සීනියර්ස් යනවා අපිට තොරණ අකුලන්න බෑ නවත්තන්න බෑ 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 අපි එතකොට අර තාම කට්ටියක් ඉන්නවා බලාගෙන ඇවිල්ලා මේ අපිට මේ අ මේ තොරණ කියන එක සම්පූර්ණ වෙන්නේ අර එක ලොකු පිරිසකේ තනියෙන් කරනවා නේ ලොකු පිරිසකකින් තමයි දැන් පිරිස ඉන්නවා දැන් 20ක් විතර ඉන්නවා දැන් අල්ල ගන්න වෙන්නේ නේ එක එනේන එක්කන අල්ලගෙන ඉන්නවා තොරණට දානවා ඊට පස්සේ දැන් කැම්පස් එකේ ලෙක්චර්ස් වල හැම වාහනයකින් එනකම් අපි තොරණේ ඊට පස්සේ ලෙක්චර් කෙනෙක් එළදී හෝන් ගහන්නෙත් නැහැ hina wenawa ithin api den dakina ithin apita kiyana ayin wenna ha den ela thin me karadi api ayin wenawa ne hari mihiri siduwim owa ithin e wage thai lassana siddiyak thiyena eka me mage vishayath ekak hari sambandhay kiyanno ne me political science ne deshapalana vidyawa ne den meka art stream eke subject ekanne bashayake bandaranayake shalaye thamai first year eke ithin lectures thiyenne bashayakata hona idan yanakota අහනවා තින් ළඟ ඉඳලා මේ මොනවද තියෙන ලෙක්චර් එක දැනගෙනම යහන්නේ. ඉතින් අපි කියනදී අපිත් ගිය ගමන්නේ ඉතින් දේශපාලන විද්‍යාව කියනද පොලිටිකල් සයන්ස් කියලා කියනවා. ඉතින් ආ උඹ සයන්ස් ෆැකල්ටි කියන්නේ එහෙනම්. දැන් මේ රැග් සීසන් එකේ වේගුල වේගුල යන්නේ බයි දැන් මේ රැග් සීසන් අහනවා මේ උඹ මේ සයන්ස් ෆැකල්ටි කියන මේ කොහෙද යන්නේ? පළඟර පැතර කියලා ආයි යවනවා සයන්ස් වලල්ටගේ පැත්තට. එතකොට එන්නේ කොහොමද? ඉතින් එන්න බෑ. ඒක දැන් මෙතන කතා කරලා මෙහෙම යවනකොට තව කට්ටියක් සෙට් වෙලා එහෙ හරි ඉන්නවා. දැන් කතා වෙලා කරන්නේ. එහෙටයි මෙහෙටයි මේ කඩේ යනවා. ඔව් ඊට පස්සේ ඔව් කඩේ යනවා. ඊට පස්සේ අර පැත්තට යනකොට අරහෙන් අල්ල ගන්නවා. මේ උඹ කොහෙද මේ යන්නේ? මේ ආර්ට්ස් ෆැකල්ටි එක නේද? මං කියනවා ඔව්. මේ මෙහෙ යන්නේ. උඹ මේ අයියලා හොයනවනේ උඹ සීනියර්ස්ලා හොයනවනේ උඹ ආපු ගමන්ම මේ කියලා ඔනි තින් ඉවරයි තින් දන්න ප්ලෑන් කරලා කරන්නේ හරි මිහිර සිදුවීම් මේවා ඊට පස්සේ වටෙන් ගිහින් කොහොම කොහොම හරි ලෙක්චර් එකට පයක් විතර ගිහිල්ලා ලෙක්චර් එක මග යනවා ඉතින් දේව හරි ලස්සන හරි මිහිර සිදුවීම් දැන් ඔය ඒ හරි රස කතා ටිකක් නේ ඕක දැන් ඇත්තටම කිව්වොත් ඒක ශාරීරික හානියකුත් නෑ එහෙම මානසික හානියකුත් නෑ ඒක පුදු විඳින්න කරන වැඩක් නේ ඒ කාලේ තිබුණු රැක් සහ අද තියෙන රැක් අතර වෙනසක් පේනවද වෙනසක් තියෙනවද සමහරක් වෙලාවට ලොකු වෙනසක් තියෙන බබක් පේනවා ඒක මට හිතෙනවා මේ ළමයින්ගේ තියෙන ආතතියත් එක්ක ස්ට්‍රෙස් එකත් එක්ක දැන් එතකොට ඔය කියන්න හදන්නේ මේ සීනියර්ස් ලගේ ස්ට්‍රෙස් එක ජූනියර්ස් ලා පිටින් යවන්න හදනවා කියලාද නෑ 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 කියටත් නෑ ඒ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේදී ස්ට්‍රෙස් එකක් නෙමෙයි අර දැන් පවුල් පරිසරයෙන් සමාජ පරිසරයත් එක්ක කුඩා කලෙන්දන් හැදෙන විදිහත් එක්ක පාසල් පරිසරේ සමහරක් වෙලාවට අමහිරි අධ්‍යක්ෂින් තියෙන පුළුවන් ඒ වගේ දේවල් එක්ක විශ්වවිද්‍යාලේ එනකොටම සමහර කෙනෙක් හීනමානයක් සහිත වෙන්න පුළුවන් අදිමානයක් සහිත වෙන්න පුළුවන් විවිධ චරිතන නිර්මාණය වෙන්නේ නානත්ත කායා නානත්ත සංඥානේ එතකොට ඒ ඇවිල්ලා
ප්‍රතිචාර දක්වන විදිහවල් තමන්ට අවස්ථාවක් හම්බුනහම අර ඇතුලේ ඉන්න සමහරක් දෙනෙක්ගේ සතා වෙනවා එළියට. එකම පන්තියේ මිනිස්සු අපි. දැන් ඇතුලට එන්නේ ජාතික විශ්වවිද්‍යාලයකට එන්නේ ඇත්තටම පෞද්ගලික අධ්‍යාපනය ලබන්න මිල මුදල් නැති අපි නමුත් ජාතික විශ්වවිද්‍යාලයක වටිනාකම ගන්න දන්න කියන පිරිසක්නේ. අපි ඒක හරි උත්තරීතර දෙයක් විදිහට සලකන්නේ. එතකොට ඒ එනකොටම අපිම ඇයි අපේම පන්තියේ මනුස්සෙක් පීඩාවට පත් කරන්නේ? එතන තියෙන්නේ වෙන මානසිකව තියෙන ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරන්නේ. ඒකෙදි මේ රැග් එක හොඳයි. හැබැයි රැග් එක නරකයි. ඒ කියන්නේ රැග් එක හොඳයි ඒක හඳුනා ගැනීමට, විවිධත්වයට, පරිසරයට හුරු වෙන්න රැග් එක හොඳයි. හැබැයි ඒකෙන් මානසික ප්‍රතිලාභයක් ලබනවා නම් තමන්ගේ හීනමානය හෝ අධිමානය සමාජගත කරන්න ඒක වැරදියි. ඒක වැරදියි. හරි, අපි මේ ඔහොම ආවා කැම්පස් කාලෙටම. දැන් මේ අපි කතා කරන්නේ ටියුෂන් ගුරුවරියක් එක්ක කියලා කියන්නත් මට අමාරුයි. එතකොට පාසල් අධ්‍යාපනයේ ඉන්න ගුරුවරියක් එක්ක කියලා කියන්න අමාරුයි. මොකද මේ තැන් දෙකම නියෝජනය කරන කෙනෙක්. මට මේක කියන්න. වැඩිපුර කැමති පාසල් ගුරුවරිය කියන භූමිකාවටද, එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරිය කියන භූමිකාවටද? මුලින් කැමති වුණා පාසල් ගුරුවරයෙක් කියන භූමිකාවට. අද වෙද්දි පාසල් ගුරුවරියක් වගේම මම කැමති මම ටියුෂන් කරන ගුරුවරියක් කියන්නත්. ටියුෂන් ගුරුවරියට කැමති වෙන්නේ? ඒකට හේතුව මම හිතනවා අද වෙද්දි මම ගොඩනගාගෙන තියෙනවා සිවිල් සමාජයේ ඇතුළත, මහා සමාජයේ ඇතුළත පාසල් ගුරුවරියක් එක්කම මාව එළියේ ඉන්න දරුවන්ටත් අවශ්‍ය කරන ගුරුවරයෙක් විදිහට මම මාව නිර්මාණය කරන් තියෙනවා. ඒක නිසා මම ඒක පෞද්ගලිකව කරන අධ්‍යාපනයක්ද, මුදල් ගෙවලා මම ඉගෙනවීමක්ද, නැත්නම් මම රජයෙන් වැටුපක් ලැබමින් කරන ඉගෙනවීමක්ද කියන එක මම දෙකම මට වෙනසක් නැහැ. ඒ දෙකෙන් මම සමාන තෘප්තියක් ලබනවා සහ මම ඒ දෙකටම ගෞරව කරනවා අද වෙද්දි. ඒක නිසා මම කැමති මම පාසල් ගුරුවරියක් වගේම ටියුෂන් ගුරුවරියක් කියනවට. ඒ දෙකම එක තියෙනවා. දෙකම එකට ඉන්න මං කැමති. එතකොට මේ මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර තැන්වල අපි ගොඩක් දකිනවා. දැන් මේ පහුගිය කාලේ එළවලු රිසර්ච් එනවා. ඊට පස්සේ ගුරුවරු, يعني පෞද්ගලික පන්ති කරන ගුරුවරු දානවා මේ මම බිහි කරපු දිස්ත්‍රික් පළවෙනියා, මේ මම බිහි කරපු අයිලන්ඩ් ෆස්ට් මොහොම කියලා. එතකොට සමහර අය Facebook එකේ ආපහු ඕකට කමෙන්ට් කරනවා. එතකොට ඉස්කෝලේ යන ගුරුවරු මුකුත් කළා නැද්ද? ඉස්කෝලේ ගුරුවරු ගන්නලා නැද්ද? ඔය වගේ කතා. දැන් මට ආපහු මෙහෙම ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් ටියුෂන් ක්ලාස් එක, දහන පිළේ ක්ලාස් එක බලුවොත් ළමයි 1500 2000 ඉන්න තැන් තියෙනවා. 10700 ඉන්න තැන් තියෙනවා. එතකොට ඉස්කෝලේ හරියට උගන්වනවා නම්, ඉස්කෝලේ හරියට උගන්වනවා නම් සල්ලි වියදම් කරලා ඇයි ළමයි ටියුෂන් යන්නේ? මට එහෙම එකක් හිතෙනවා. දැන් ටියුෂන් එකේ ඉස්කෝලේ දෙකේම ඉන්න කෙනෙක් විදිහට ඔකට දෙන්න සාධාරණ උත්තරයක් ඇති. ඔව්. දැන් ටිකක් දිග උත්තරයක් තමයි. දැන් මම පාසල් ගුරුවරියක් වගේම ටියුෂන් ගුරුවරියක්නේ. එතකොට දැන් පහුගිය දවස් ටිකේ දිගටම එනි කිව්වා වගේ ආවා මේ ගොඩ දානවා, මමත් දානවා. මගේ දැන් 2023 ඩිස්ත්‍රික් ෆස්ට් අයිලන්ඩ් ෆෝත් එනවා දුනංජි නිකීෂා දියණිය පාසල ප්‍රින්සස් එක මං හිතන්නේ බාලිකා විද්‍යාලය, මට නම වේල්ස් කුමරි විද්‍යාලය. ඔව්. එතකොට ඒ වගේම දිස්ත්‍රික් 5, 6, 12 ඔහොම එනවා. මමත් දානවා මගේ පින්තූරයක් දාලා සමාජාල වෙබ් අඩවිවල මෙහෙම මෙහෙම මගේ ප්‍රතිඵල කියලා. වෙන ගුරුවරු පෞද්ගලික ශේෂ්ත්‍රීන් හැමෝම දානවා. එතකොට ගුරුවරයා පෞද්ගලිකව උගන්වීම් කරන ගුරුවරයා ගුරුවරයෙක් ඉන්නවා. හැබැයි එතන තියෙන ව්‍යාපාරයක්. ඒකයි පැහැදිලිව පිළිගත යුතුයි. ඒක කවුරු හරි වහලා කතා කරනවා නම් ඒ බොරුවක්. ව්‍යාජයි. බොරුවක් ඒක. එතකොට එතෙන්දී ගුරුවරයාට තමන් දක්ෂයෙක් කියලා පෙන්වන්න, තමන්ගේ ඵලදායිතාවය පෙන්වන්න බෑ. ඒතර ප්‍රතිඵලය පෙන්වන්න වෙන මොකකින්ද? ක්ලබ් එකක ඩාන්ස් කළාද? වෙනදාමක් කළාද? සින්දුවක් කියලාද? නෑ, ගුරුවරයෙක්ට තියෙන්නේ වෙන ਵਿਚාරයක්, වෙන විවේචනයක්. ඒතර ගුරුවරයාට සිද්ධ වෙනවා එයාගේ ප්‍රතිඵලය මෙහෙමයි කියලා කියන්නේ. එතෙන්දි හැබැයි ඩිස්ත්‍රික් ෆස්ට් අයිලන්ඩ් ෆස්ට් වෙනවනේ. ඒක මම පිළිගන්නේ නැහැ.
තනි ගුරුවරෙක්ට කරන්න පුළුවන්ගල කරන්නත් බැහැ. ඒක ගුරුවරු උසස් පෙළ ගුරුවරු තුන්දෙනාගේ වගේම පාසල් පද්ධතියේ නර්සරියක ඉඳන් ආපු ග්‍රේඩ් 1 ටීචර්ගේ වගේම පාසල් පද්ධතිය උගන්වන ගුරුවරුන්ගේ වගේම සහ දෙමාපියන්ගේ ඒ පරිසරය සහ ළමයාගේ ඉන්බෝන් ටැලන්ට් එක එයාගේ කැපැසිටි එක එයා ඒකට කරන වෙහෙස ඒ සියල්ල මේ රෑන්ක් එකේ තියෙනවා. හැබැයි යම් ගුරුවරයෙක්ගේ විශිෂ්ට සාමාර්ථ ප්‍රමාණය වැඩි නම් තමන්ගේ විෂයට ඒ සාමාර්ථ මෙච්චරයි බී සාමාර්ථ මෙච්චරයි මෙතරම් ප්‍රමාණයක් ළමයි සම්බන්ධ වුණා එතනින් මෙච්චරක් ඒ සාමාර්ථ තියෙනවා කියනවනම් අන්න ඒක තමයි එයාගේ ශුද්ධ ඵලය. දරුවා එකට සම්බන්ධයි දරුවත් එක්ක මේ ගමන යන්න ඕනේ. හැබැයි එතන තියෙනවා ශුද්ධ ඵලයක්. ඒක තමයි ගුරුවරයෙක්ගේ තියෙන ඵලය ඵලදායිතාවය. ඒක පෙන්වන්න වෙනවා. ඒක නොපෙන්නා කියන්න බෑනේ. දැන් අපිට මේ මගේ ප්‍රතිඵල මෙහෙම තියෙනවා කියලා කියන්න එපා කෙනෙක් අඳුරගන්න. එතකොට ඒ ප්‍රොමෝෂන් එක කරන්න වෙනවා. දැන් ගොඩක් කට්ටිය කතා කරනවා මේ මාකටින් කියලා. ඒ මාකටින් කියලා ලංකාවේ තියෙන්නේ වැරදි අදහසක්නේ. මාකටින් ගැන ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන වැරදි අදහසක්. මාකටින් ඕනේ හැම දෙයකටම. මාකටින් කියලා කියන්නේ මේ ප්‍රොමෝෂන් විතරක් නෙමෙයි. මාකටින් ඔය ඕක ඉගෙන ගන්න කට දන්නවා 4 P's. ඒ කියන්නේ ප්‍රොඩක්ට් අංක එක ප්‍රොඩක්ට් නිෂ්පාදනය. ප්‍රොඩක්ට් ප්ලේස් price promotion. මේ හතරම තමයි එක පාට් එකක් විතරයි මාකටිං වල ප්‍රොමෝෂන් කියන්නේ. මේක ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ලංකාවේ ගොඩාක් කරන මාකටිං කියලා පාවිච්චි කරනවා. හැබැයි මේ ප්‍රොමෝෂන් එක ඕනේ. නැත්තම් දන්නේ නැහනේ. කෙනෙක් ගුරුවරයෙක් තෝරගන්න මේ ප්‍රොමෝෂන් එක කරන්න. ඒක මම දකින්නේ වරදක්. සමහරක් වෙලාවට සදාචාරාත්මක නැති විදිහට කළොත් වරදක් තියෙනවා. ඒ පාසල් ගුරුවරයෝ කියන කතාවට අපු නිසා මම කැමති දැනගන්න කොයි කොයි ඉස්කෝලවලද වැඩ කරලා තියෙන්නේ සහ ඉස්කෝලේ ඇතුලේ මොන වගේ විදිහේ කැරක්ටර් එකද අර සමහර ගුරුවරයෝ ඉන්නවනේ උගන්නලා එතනින් එළියට එනවා. තවත් සමහරු එතනට එහා ගිහිල්ලා තව කැපැසිටි එකක දේවල් කරනවා. ඔව් මොන වගේ කැරක්ටර් එකද ඉස්කෝලේ මම ඉස්සලා කියනනම් අර පාසල් ගුරුවරයෙක් විදිහට එතකොට පුදුම සතුටක් තියෙනවා. මේ ඒ ඉහළ ප්‍රතිඵලයක් ලැබුවාම ඒක පුදුම අභිමානයක්. ඊළඟට නික්කහපු කාරණේ කොයි කොයි පාසල් වලදී ගැන්වේ කොහොමද? මම ඇත්තටම 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය අර ඩිග්‍රී හෝල්ඩර්ස්ට වෙනම උපද්ධාරි පත්වීම් කියලා දෙනවා. ඒ පත්වීම් වලදී මම මේ මට උපද්ධාරි පත්වීමක් අරගෙන රජයේ සේවයට යන කිසි කැමැත්තක් තිබුණේ නැහැ ඇත්තටම. මේ මගේ අම්මට හීනයක් තිබ්බා මේ මම හොඳ රැකියාවක් කරන එකට. මම එතනින්ම පටන් ගන්න නැත්තම් මම ඒ කියු නැත්තම් එහෙම මේ අසාධාරණයක් කරනවා මගේ අම්මට. ඔව් එතකොට මේ අම්මා කවුද? අම්මා ලලිතා හෙට්ටිආරච්චි හෝමාගම නියඳගල ප්‍රදේශයේ හරි ශක්තිමත් කාන්තාවක් සිංගල් පේරන්ට්. එතකොට මේ අම්මාට ලොකු නඩු දෙකක් තිබ්බා. ඉඩන් නඩු දෙකක්. සිය දාපු නඩු වගේ. එතකොට එයාට නිතර මුණ ගැහෙන්නේ මේ උසාවිය සහ මාසකට දෙකකට සැරයක් නීතිීක්ෂයෙ මුණ ගැහෙනවා. ඉතින් එයාට තිබුණ පොඩි අදහසක් මාව නීතිීක්ෂය කරන්න. එයාට ලොකු ආසාවක් තිබ්බා. මමත් ඒකට එරෙහි වීමක් අකමැත්තක් තිබුණේ නැහැ. නමුත් මේ ලෝයර් දැන් ලකුණු 9ක් මැදිරවනේ කැම්පස් එකෙන් එතෙන්දි ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට දාලා ඉවර වෙලා මේ හොත්තර වැඩ කරනවා. පොලිටිකල් සයන්ස් එහෙම කළා සිංහල කළා හොඳ දැනීමක් එක්ක ඉන්න ලාලු 3 දෙනෙක් එක පාඩම් කරනවා. මට විතරක් එන්ට්‍රන්ස් එක්සෑම් එකේ ඇඩ්මිෂන් එක ඉන්නේ නැහැ. ආ මට විතරක් අනේ තරේනෝ. ඊට පස්සේ මේ දැන් හොයලා බැලුවට පස්සේ දැන් මාත් එක පාඩම් කරපු අනිත් 3 දෙනාගෙන් දෙන්නෙක්ම ලෝ කොලෙජ් යනවා. ඒගොල්ලන්ටත් දේවල් උගන්වපු කතා කරපු මම ඉදිරියෙන් හිටියා. නමුත් මට විතරක් ඇඩ්මිෂන් එන්නේ නැහැ. හොයලා බලලා කොලෙජ් එකට ගිහිල්ලා රෙජිස්ට්‍රාර් හම්බෙලා හොයලා බලුවාම අම්මා තමයි ඇප්ලිකේෂන් එක දාන්නේ රුපියල් 500ක් තමයි ගෙවන්න තිබුණේ. සල්ලි ගෙවලා අර සල්ලි ගෙවන රිසෙට් එක ඇප්ලිකේෂන් එකේ අමුණන්න ඕනනේ. අම්මට ඒක අතපසු වීමකින් මගහැරිලා. ඒ වෙලාවට ඇඩ්මිෂන් එන්නේ නැහැ. මම දැන් එතනින් පස්සේ මේ ලෝ එන්ට්‍රන්ස් කරන එක අතාරිනවා. ඒක
අතෑරලා දාලා මම කැම්පස් යනවා. එතකොට මේ ඒ කැම්පස් යන එකත් එක්ක ඔය පත්වීම් හම්බ වෙනවා. මාව ඉස්සරපායට තමයි තේරිලා දැන් මට ලියුම් එන්නේ. මම කැමති වුණේ නෑ ඉස්සරපායට යන්න. ඇත්තම කිව්වොත් මේ අව්‍යාජව කියන්නේ දැන් තරුණ දරුවොත් එහෙම ඉන්නවා සමහරක් වෙලාවට ගුරු වෘත්තිරෙන මේ මම කැමති වුණා එකහමාරට ගෙදර යන්න. මේ බොහොම අව්‍යාජව කියන්නේ මේ ඇත්ත කියන්නේ මේ. එකහමාරට ගෙදර යන සහ ළමයිත් එක්ක ඉන්න. ළමයිත් එක්ක ඉන්න හරි කැමැත්තක් තිබ්බා. ඉස්සරපායට ගියාම එකහමාරට ගෙදර යන්න බෑ. පහ වෙනකන් ඉන්න ඕනේ. පහ වෙනකන් ඉන්න ඕනනේ. ඉතින් ඒ කාලේ හිටපු විදිහ ඉතින් ඒක අර එන්නෝ තේරුම් කම ඉතින්. දැන් එහෙම නෑ මං දැන් ඉර නගින්නේ බහින්නේ කොහෙන්ද කියලාවත් දන්නේ නැහැ ගෙදෙට්ට. මේ එතකොට අර ඒ එතෙන්දි මේ මම ගිහිල්ලා මම ඉස්සරපායි ඩිරෙක්ටර් එස්සර්ට කියනවා මේ මට ටීචින් ඕනේ. ඉතින් අර සර් අහනවා ඇයි ළමයෝ ටීචින් වලට මේ යන්නේ මේ මෙතන හිටියාම විභාග කරලා ඉහළට ඉහළට යන්න පුළුවන්. ඇයි ඔයා ටීචින් යන්නේ? දැන් කෑ ගහනවා මට. මං ආයි පහව දවුදේට ගිහිල්ලා අර සර්ට කියනවා මට ටීචින් වලට යන්න ඕනේ. දැන් මට මේ ටීචින් වලට යන්න. ඊට සර් කියනවා සර් බැනලා බැනලා මට ඒ සර්ගේ නම මතක නෑ. හොඳ වයසක සීනියර් සර් කෙනෙක්. ඕනෙම නම් ඔන්න ලියා ගන්න කියලා. මොකද ඒ දවස්වල අපි අර වදයක් වෙනවා. ඊට අර 58000ක් විතර පත්වීම් ගත්තානේ. ඒ පත්වීම් වල මේ අපි තමයි දැන් අර අනිත් ඊළඟ සෙට් එකට මේ ලියුම් ලියන්නෙත්. දැන් ට්‍රේනින් ගිහිල්ලා මං ඊට පස්සේ මම්ම මගේ ලියුම ලියා ගන්නවා ටීචින් වලට. කියන්නේ හරි දැන් එකහමාරේ කතාව ඒ කෙසේ වෙතත් මං ටීචින් වලට හරි කැමති ආසයි. ඊට පස්සේ මේ මමම ලියුම ලියාගෙන මමම දානවා මං සර් මං පන්නිපිට ධර්මපාලට දාගන්නද එහෙනම් මේ මගේ නම කියලා. දැන් අර ඉස්කෝල වල බෙදලා දානවනේ. හා හා ඕන දෙයක් කරගන්න ළමයි කියලා. ඒ කියන්නේ ඒක අවභාවිතාවක් කිරීමක් නෙමෙයි. නමුත් ඒ වෙලාවෙ එහෙම තමයි අර බලලා බලලා ට්‍රේන් කරන්න දාන්නේ. ඊපස්සේ මම පන්නිපිට ධර්මපාලට ට්‍රේනින් දාගෙන මාස 9ක් පන්නිපිට ධර්මපාලේ ඉන්නවා. එතෙන්දි විමල සේනස විදුහල්පතිතුමා අදටත් ගෞරවාන්විතව සිහිපත් කරනවා මං නිලුතෙන්න කොන් කියන චරිතය දේශපාලන විද්‍යා ගුරුවරියක් දර නිර්මාණය වෙන්නේ එතුමාගේ මට දුන්න ප්‍රවේශයත් එක්ක. ඒ වෙනකොට පොලිටිකල් සයන්ස් ගුරුවරයෙක් ඉඳලා එතන හිස් වෙනවා. සර් බය නැතුව දෙනවා මං දැන් මේ අලුත් උපාධි ධාරණියට. මම එතෙන්දි මේ හොඳට පර්ෆෝම් කරනවා, හොඳට උගන්වනවා. ඒ අතරතුර පොලිටිකල් සයන්ස් උගන්වන්නේ කොරිඩෝ එකේ පණිපිට ධර්මපාලේ. ගොළු හදවත ෆිල්ම් එක ගහපු තැනට මෙහා පැත්තෙන් මේන් හෝල් එකේ ලොකු කොරිඩෝ එකක් තියෙනවා. එතන මේ මේස දාලා උගන්වන්නේ. ඉතින් මට මේක දැන් හරි චව සම්පන්නයිනේ. මේක හරි අඩුවක්. මං ඊට පස්සේ මේ ළමයිත් එකතු වෙලා අච්චාරු විකුණලා මේ සර්ත් රුපියල් කැම්පස්කින් අවුට් වෙලා ටික කාලයක් ගිය කෙල්ල මේ. කෙල්ල. මේ සර්ත් රුපියල් 5000 10000 දුන්න මේ බෑග් වගේයක් විකුණපු සල්ලි වගේයක් තියෙනවා කියලා. ඒ සර් බොහොම නීත්‍යානුකූලව ඒක ලබලා දුන්න. අපි අච්චාරු විකුණලා සල්ලි චුට්ටක් එකතු කරගෙන මම පන්නිපිට ධර්මපාලේ අර මේ බෞද්ධ කාමරේ ළඟ දැනුත් තියෙනවා කියලා මට ආරංචි. මේ බිල්ඩින් දෙකක තියෙනවා බිත්ති දෙකක්. ඒ දෙක සම්බන්ධ කරලා මේ පැත්තනොත් බිත්තියක් හදලා මේ පැත්තනොත් බිත්තියක් දාලා වහලයක් ගහලා පේරන්ට්ස්ලා උදව් කරනවා. තාත්තලා විල බාසුන්න හැම වැඩේ කරනවා. පිරිමි ළමයි අත් උදව් කරනවා. නිවාඩු මාසෙක සර් අපිට අවසර දෙලා සර් සෑහෙන උදව් කළා. ඒකට නීත්‍යානුකූල සර් සියලු අවසර ලබා දුන්නා. ඒ රූම් එක හැදුවා පොලිටිකල් සයන්ස් මේ මෙය කරන්නේ. ඒ විදිහට එතන ට්‍රේන් වෙලා මම ඊට පස්සේ පළාත් පාසල් මේ තමයි විභාගෙ ලියන්නේ. ජාතික පාසල් ලිව්වේ නැහැ කසාද බැඳපු ගමන් නිසා මහත්තයා කිව්වා මේ කොහෙටද ආයිත් දන්නේ ඉස්සර එහෙමයි. ඉස්සර දුෂ්කර දානවා තැන් තැන් වලට. කොහෙටද ආයිත් දන්නේ නැහැ නේද පළාත් පාසල් විභාගෙ ලියන්න. පළාත් පාසල් විභාගෙල විභාගෙන් සමත් වුණා. සමත් වෙලා මහරගම ජනාධිපති විද්‍යාලයට ගියා. දැන් එතෙන්ට ගියාම එතනින් පොලිටිකල් සයන්ස් ඔන්න හම්බ වෙනවා. ඒකත් ටිකක් දිග කතාවක් වෙනවා. එච්චර කියන්න බෑ මේ වෙලාව නෑනේ. ඊට පස්සේ ගිහිල්ලා ඉන්නකොට දවසක් මට දැන් අතන මම මාස්ටර්ස් හැම කරලා අවසාන හරියේ. මේ ඉන්නකොට මට ටෙලිෆෝන් කෝල් එකක් එනවා මගේ දුවටත් එතකොට අවුරුදු 2ක් විතර. මේ එනවා ටෙලිෆෝන් කෝල් එකක් මේ මම විසාකා විද්‍යාලයේ ප්‍රින්සිපල් කතා කරන්නේ. මේ සඳමාලි අවිරුප්පල මැඩම් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මැඩම් කතා කරලා කියනවා මේ ඔබතුමිය නිලුතෙන්න කෝන් ගුරුතුමියද? මං කියනවා ඔව් මැඩම්. මම කොහොම හරි මට කෝල් එද්දී මම හිටගෙන හිටියේ. මම ගිහිල්ලා මේ සාලේ සෝෆා එකෙන් වාඩි වුණා. මට يعني 아무ත කෝල් එකක් නේ. මං කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච 아무ත කෝල් එකක්.
ඊට පස්සේ මේ මැඩම් කිව්වා මේ ඔබතුමිය කැමතිද විසාක විද්‍යාලෙට එන්න කියලා හැව්වා. දැන් මට පොඩි දෙයක් තියෙනවා. ඔව්. ඕ ලෙවල් කරලා ඉවර වෙලා ඒ ලෙවල් වලට විසාකයකට යන්න හදනකොට ඔව් යන්න බැරි වෙනවා. ඔව්. හරිද? ඔව්. ඊට පස්සේ ගුරුවරියක් විදිහට මහරගම උගන්වනකොට ඉස්කෝලෙන් කතා කරනවා එන්න කියලා. ඔව්. මේ ජීවිතය ඇතුළෙම තියෙන්නේ ඇරියස් කව කිරිල්ලක්. ඇරියස් කව කිරිල්ලක් ඇත්තමයි. කියලා වැඩක් නැහැ. ඉස්සර විසාකයක ළඟ පාර යනකොට තාප්පෙන් මෙහෙ මෙබිල බලනවා. හරි ආසයි. ඒ ටයි එකට හරි ආදරෙයි. පහන නිල් පාට ටයි එක දැක්කහම පාරේ නුගේගොඩ ටවුන් එකේ ළමයෙක් වුණත් ඉස්කෝලන කාලේ මම ඉස්කෝලන කාලේ මම කහ පාට ටයි එක දාගෙන මං අර ටයි එක දිහා හරි මං කහ පාට ටයි එකට ආදරෙයි. හැබැයි මං අර ටයි එක දිහා හරි ලෝභ කමින් බලනවා. හරි ආසාවක් තිබ්බා. ඇත්තටම මැරියස් කව කිරීමක් කියලා මට හිතෙනවා. ඒක මේ බලෙන්මත් නෙමෙයි. ඒක මම දන්නේ මොකක් හරි සසර පුරුද්දක්ද කොහෙන් හරි ඒක එන දෙයක්ද කියලා. මේ මට කතා කරනවා මැඩම්. කතා කළා මම දැන් මම බය වෙලා මම දැන් මේක මොකද්ද මේ හර සතුටුයි මට දැන් මම දැන් මට විශේෂ අවස්ථාවක් නේ. මම හස්බන්ඩ් කිව්වහම හස්බන්ඩ් මට කිව්වා මේ ඒක හරි ලස්සන කතාව මිතන කියන්න ගැළපෙනවද මන්ද ඉතින් මම ඒකට කියන්නම්. අව්‍යාජයින අපි හරි දන්න දේවල් මේ සාමාන්‍ය අටපිට යාළු ඉන්න කට්ටිය. ඉබ්බා ගෙට ඇවිල්ලා තියෙන්නේ දොර වහගන්න කිව්වා. ඇයි දුවට අවුරුදු දෙකයිනේ. දුවට අවුරුදු දෙකයිනේ මට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ මේ දුව දාගන්න විසාක විද්‍යාලයට යන්න ඕනේ එහෙමකක් තිබුණේ නැහැ. ඉබ්බා ගෙට ඇවිත්ින් දොර වහගන්න කිව්වා. ඊට පස්සේ මැඩම් එන්න කියලා කතා කරලා හරි අමාරු නම් ආව ගන්න. ඊට පස්සේ මැඩම් මට බලෙන් නීත්‍යානුකූල අවසරයක් සහිතව ඉස්කෝලේ අත්සන් කරන්න කිව්වා. දැන් මම මහරගම ජනාධිපති විද්‍යාලයේ ගුරුවරයා. මට අත්සන් කරන්න කිව්වා. දවස් 3ක් අත්සන් කළා තමයි ජනාධිපති විද්‍යාලයට ගිහිල්ලා කියන්න කිව්වේ මම විසාක ගියා කියලා. දැන් මම අත්සන් කරනවා. මාව ඇටච් කරලා ගත්තේ. ඒ කියන්නේ අනුයුක්තියක්. මම අවුරුදු දෙකක් වැටුප ගත්ත ජනාධිපති විද්‍යාලේ. උගන්නනවා විසාක විද්‍යාලේ. මේ හෙඩ් හන්ටින් එක මේගොල්ලෝ කළේ. දක්ෂ චරිතයක් එයාලා ඒක ඕ ඩෙන්ටිෆයි කරගත්ත. මොකද ප්‍රොෆෙසර් ගෞරවෙන් මතක් කරත් යුතුයි සොයිසස් මහාචාර්ය සොයිසස් වගේම ටෙරන්ස් පුරසිංහ සර් මගේ ගුරුවරු ටෙරන්ස් පුරසිංහ සර් මගේ උසස් පෙළ ටියුෂන් ගුරුවරයා විශ්වවිද්‍යාල ගුරුවරයා. එතකොට සොයිස් සර්වත් අපිට හම්බ වෙනවා විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට මාස්ටර්ස් වලදී. ඉතින් ඒ ඒ ඒ ගුරු භූමිකාවන් මේගෙන් අහනවා අවිරුප්පුල මැඩම් මේ ගුරුවරෙක් දෙන්න කියලා. දැන් ප්‍රශ්නයක් ඇති වෙච්චින්ද. එතකොට ඒවලේ අධ්‍යාපන ඇමතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා එතුමගේ දුවත් ඉන්නවා මේ විසාක විද්‍යාලේ. ඉතින් ඔය පරිසරයත් එක්ක මාව දැන් ගන්නවා විසාක විද්‍යාලේ. විසාක විද්‍යාලේ මම අවුරුදු 14කට ආසන්න ප්‍රමාණයක් දේශපාලන විද්‍යාව ගුරුවරයා වශයෙන් හිටියා. ඊට පස්සේ අවසාන වශයෙන් අවුරුදු 6කට ආසන්න කාලයක් වාණිජ සහ කලාංශයේ අංශ ප්‍රධාන විදිහට මැනේජ්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම එය සිහිපත් කරන්නේ බොහොම ගෞරවයෙන්. නිලු තෙන්නකෝන් කියන චරිතය නිර්මාණය වෙන්න මාව හදන්න මගේ පාසල් කාලයේ වගේම විසාක විද්‍යාලේ මාව හැදුවා. එතකොට දැන් දැන් මම ඉන්නේ කොළඹ ලුම්බිනි විද්‍යාලයේ. හරි. ඒ මේ පාසල් කාලේ කියන්නත් පුළුවන් නේද? එතකොට දැන් අපි අද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ ලංකාවේ දක්ෂ ජනප්‍රිය වැඩක් කරපු ටියුෂන් ගුරුවරියක් නිසා. අත්ත කතන්දර ඒක. එතකොට ටියුෂන් පටන් ගත්තේ කොයි කාලෙද? කවුද කිව්වේ ටියුෂන් කරන්න එන්න කියලා? ඔව්. ටියුෂන් පටන් ගන්නේ ඇත්තටම මේ පොකට් මනි හොයාගන්න. ඒ කියන්නේ කැම්පස් යනකොට ඉන්ඩිවිජුවල් තනි පන්ති කරනවා එකක් දෙකක් වැඩිය නෑ. එහෙම ළමයි එන්නේ නෑනේ පොඩි පොඩි ගණන් වලට. ඉතින් මේ කරනවා ඒ කියන්නේ 2099 තමයි කැම්පස් යන්නේ. 99 කැම්පස් යන්න කලින් මං සිරස මෙහෙ ඉන්නවා. 99 2000 එතකොට 2000 වර්ෂයේ 2001 වගේ වෙනකොට මං ටියුෂන් කරනවා පොඩ පොඩ එකක් දෙකක් වගේ කරනවා. ඒ අතරතුර මම එතකොට මහත්යත් එක්ක යාළුයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ගෙවල් වලින් දැනගන්නවා දන්නවා. ඒ අතර කතාව අපිට පස්සේ අපි කතා කරමු. ඔව් එතකොට ඒත් එක්කම මේ මට පොකට් මනි එක හොයාගන්න එතකොට
ඒ මේ වෙනවා මම කැම්පස් යන කාලේ මුග ගන්න පටන් ගන්න දැන් අවුරුදු 22ක් 23ක් විතර එතකොට මම ටියුෂන් ශාස්ත්‍රයට ඇවිල්ලා නමුත් ටියුෂන් එක මේ ඉත හොඳින් වඩා වැඩි වර්ධනය වෙන්න පටන් ගන්න 2000 දැන් දුව හම්බෙන් 2006 දී ඊට කලින් ටියුෂන් එක කරනවා මම මේ නුගේගොඩ ලූව එකේ ලුව ආයතනයේ අයිට මාව මතක නැතුව ඇති මම එච්චර චරිතයක් නෙමෙයි නිකන් පොඩි චරිතයක් ළමයි දෙන්නෙක් විතර මට පන්තියේ හිටියේ නමුත් මම මේ දරුවා ලැබෙන්න එනකොට මට ටිකක් අමාරු වෙලා මම මේ ටියුෂන් එක මේ නතර කරනවා දැන් ඒ දෙන්නට මේ වෙන ගුරුවරයෙකුත් සම්බන්ධ කළා නමුත් මේ දරුවෝ දෙන්නව මාව හොයාගෙන ගෙදරට එනවා මේ බැරිද මේ මැඩම් චුට්ටක් හරි උගන්නන්න කියලා එහෙම පරිසරයක් තිබ්බා ඊට පස්සේ මම දරුවා ලැබුණට පස්සේ ගෙදර කාමරයක මේස පුඩු ටිකක් දාලා ටියුෂන් එකක් කරනවා ඒකත් එක්ක මම නුගේගොඩ අනුල විද්‍යාලයේ ළඟ මෙහා පැත්තේ දැන් නම් මං දැක්කේ සංගීත භාණ්ඩ කඩයක් එතන දාලා තියෙනවා වගේ මතක මට උඩ තට්ටුවේ ජගත් විජේනායක සර්ගේ accounting කලේ ඒ සර්ගේ බිල්ඩින් එකක් මම සර්ව දැකලවත් නැහැ කවදාවත් මේ බිල්ඩින් එකක් ඒ බිල්ඩින් එකේ පන්ති කාමරයක් උඩ තට්ටුවේ දැන් ටියුෂන් එකක් තියෙනවා මම දැන් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරනවානේ ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන ළමයි දෙන්නෙක්ට මම අර ආයතනයේ හෝල් එකකට අතින් ගෙවලා අර ළමයි දෙන්නට ෆ්‍රී ගන්නවා නොමිලේ උගන්වනවා දැන් පේපර් ක්ලාස් එකක් තියරි ඉන්ඩිවිජුවල් එකේ උගන්වනවා මම පේපර් ක්ලාස් එක දෙන්න එකට දාලා උගන්වනවා ඒ දෙන්න 13ක් දක්වා වඩා වැඩි වර්ධනය වුණා ඒ අවුරුද්දෙම හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ඔව් මම දැන් මම අතින් තමයි ගෙවන්නේ අර ආයතනයට මේ හෝල් ෆී එක අතින් ගෙවනවා ඊට පස්සේ එතනින් ඒගොල්ලන්ගෙම පොළපාර තිබුණ බිල්ඩින් එකක් එතෙන්ට මාකට් එක ඉස්සරහා බිල්ඩින් එකක් එතෙන්ට ඔහොම ඔහොම මම දැන් මෙවි ඉන්නකොට ඊට පස්සේ මම ගියා කිරලපන සිග්මා ආයතනයට කිරලපන සිග්මා ආයතනයේ ගෞරවෙන් සිහිපත් කළ යුතුයි බොහොම මම එතකොට ළමයි 40ක් විතර එක් කියන්නේ ආයතනයේට එතකොට මට දැන් ආයතනයට යන්නත් මට දැන් ළමයි ප්‍රමාණයක් ඉන්නවනේ ගිහිල්ලා සිග්මා ආයතනයේ කාර්යයක් වැඩ කළා සිග්මා ආයතනයේ ක්ලාස් කරන අතරතුර මම පන්නිපිටියේ සේපල ආයතනයට යනවා සේපල ආයතනයේ ගොඩක්ම ප්‍රසිද්ධ ඒ දවස්වල සයන්ස් මැත්ස් වලට ඉතින් ඒ එකත් එක්ක මම මට හිතෙනවා මට ස්කෝලේ ඉන්නකොට මම මේ කතාව කියන්න ඕන නැත්තම් හොඳ නැහැ අශෝක රත්න සර් මට කියනවා කැන්ටින් එකේ දවසක් තේකක් බිබින්න ගමන් මේ නිලු ඔයා මේ සැසිප් එකට යන්නකෝ නුගේගොඩ සැසිප් එකට පුස්සැල්ල සර් මම දන්නවා පුස්සැල්ල සර් මේ මාගේ බොහොම හිතවතා මේ සර් ෆිසික්ස් ඉංග්‍රීසි මීඩියම් අර ඒ ගුරුවරු වුණත් සයන්ස් මැත්ස් ගුරුවරු වුණත් මාත් එක්ක හරි යාළුයි මේ මේ ලේඩි ටීචර්ස්ලා සර්ලා හැමෝම හරි කතා බහ කරන සුවද මම ටක් ගාලා කතා කරනවා ඕන වෙලාවක මම ටක් ගාලා කතා කරනවා බල බල ඉන්නේ එතකොට ඒ සර් මට කියනවා පුස්සැල්ල සර්ට කතා කරලා දෙන්නම් ඔයා යන සැසිප් එකට මම බොහොම ගෞරවෙන් සිහිපත් කරනවා මම අර සේපල ආයතනයේ තිබුණු ක්ලාස් එක සේපල ආයතනයටත් කියලා මම චුට්ටක් ක්ලාස් එක අරගෙන සැසිප් එකට යනවා කියලා මම එතකොට ළමයි හිටියේ ඒ සේපල ආයතන ළමයි 10ක් 12ක් හිටියේ ඒ 10 12 අරගෙන මම එනවා සැසිප් එකට ඒ ඇවිල්ලා සැසිප් ආයතනයේ කරන ගමන් සිග්මත් කළා ඊට සිග්මා ආයතනයෙන් අරන් සැසිප් එකට ඒ ක්ලාස් අරන් එනවා ඊට පස්සේ අද වෙද්දි නුගේගොඩ සැසිප් ආයතනයේත් කිරිබත්ගොඩ යහන්සා ආයතනයේත් ගම්පහ යහන්සා ආයතනයේත් හෝමාගම සුසිප්කා ආයතනයේත් අමතර අධ්‍යාපනය දෙන දේශපාලන විද්‍යාව ගුරුවරයා ලෙස කටයුතු කරනවා. එතකොට මේ කාලය ඇතුළත බතක හිටින රිසල්ට්ස් මොන මොන හරි ඇතිනේ? ඔව්. ගොඩක් රිසල්ට්ස් තියෙනවා. 2023 අවුරුද්දේ ඩිස්ත්‍රික් ෆස්ට් අයිලන්ඩ් ෆෝත් ආවා. ඒ වගේම ඩිස්ත්‍රික් 5 12 2023 තිබුණා. ඒ අවුරුද්දේ ළමයි 23ක් 22ක් මුලින් හිටියේ. දැන් සතියකට කලින් කතා කරලා කිව්වා සමාන දෙකක් තුනක් ඇති. බෝට්ටුවෙන් මම ජෆ්න තේරුණා කියලා කිව්වා දුවක් කතා කරලා. එතකොට 23ක්. ලෝ ෆැකල්ටි යන්න ගිය අවුරුද්ද 23ක් ලෝ ෆැකල්ටි ගියා. මෙතන ආයේ පොඩි පොඩ රිස්ක් කවර් කිරිල්ලක් එනවා. ලෝ කොලෙජ් යන්න බැරි වෙනවා.
එක්වරක් ලකුණු මා දෙනවා ඊට පස්සේ ආපහු ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ලියුමින් නැතුව යනවා දැන් මේ ලෝ කොලෙජ් එකට අනිවාර්යෙන් අවුරුද්දකට ගාණක් යවන ලෝ ෆැකල්ටි එකට ලෝ ෆැකල්ටි එකට අවුරුද්දකට ගාණක් යවන ගුරුවරයා බවට පත් වෙනවා බොහොම සතුටුයි ඒ ගැන කියන්නේ මේ ඇරියස් කව ගිරෙල්ලත් මොන ජීවිත කාලෙම ඇත්තටම ඒක ඇරියස් කව කිරීමක් වෙන්නේ නැති කියලා මට හිතෙනවා ඒක ඔටෝ මගේ අතින් වෙන හදවතින්ම වෙනවා ඇති ඒක අභ්‍යන්තරයෙන්ම හැම අවුරුද්දෙම දැන් මේ වෙද්දි මුලින් පටන් ගත්ත ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් එහෙම පටන් අරගෙන 10 15 මෑත ඉතිහාස සාමාන්‍ය 20 පයින් 20කට ආසන්න ප්‍රමාණයක් හැමදාම කොළඹ ලෝ ෆැකල්ටි එකට පේරදෙන ලෝ ඩිපාර්ට්මන්ට් එකත් එනවා ජෆ්න ලෝ ඩිපාර්ට්මන්ට් ඒවටත් යනවා දැන් මේ අවුරුද්දෙත් 20කට දැනට අපි බැලුවාම තව කට් ඔෆ් එක ආවහම වැඩි වෙන්න පුළුවන් ලෝ යන්න පුළුවන් ඒත් එක්කම ලෝ කොලෙජ් එක ගිය අවුරුද්දේ ඇත්තටම ඒකට ලෝ කොලෙජ් යන එන්ට්‍රන්ස් එක්සෑම් එක මම ඉගෙනුවේ නැහැ නමුත් උත්පල බණ්ඩාර පුතා රොයල් එකේ නීති විද්‍යාල ප්‍රවේශයේ ලංකාවෙන් පළවෙනිය වෙනවා එතකොට ඒ දේවල් තුල ඒ ළමයින් එහෙම ගමනක් යද්දි අපිට පුදුම සන්තෝෂයක් තියෙනවා අර උපරිම ඒස් ප්‍රමාණයක් ඒ කියන්නේ මේ පාරත් 65% ඒ තියෙනවා මුළු ලංකාවෙම ගත්තොත් 11% දේශපාලන විද්‍යාවට ඒස් තියෙන්නේ හැබැයි මගේ පන්තියේ මට විභාග අංක සහිතව පැහැදිලිව කියන්න පුළුවන් 65% ඒස් තියෙනවා 70%කට ආසන්න ප්‍රමාණයක් ගිය අවුරුදු ඒස් තිබ්බා. ඒතර ඒක තනි කරම මම විශ්වාස කරනවා දරුවන්ට නිශ්චිතව හරියට තියරි ඉගෙනීමේ ප්‍රතිඵල සහ දරුවව හොඳින් අඳුරගෙන දරුවව මෙහෙයවීම කියලා. දැන් ටියුෂන් එකක් දිහා බැලුවට පස්සේ සාමාන්‍යයෙන් පිටින් බලන කෙනෙක්ට පේන්න පුළුවන් මේක හරි සුන්දර වැඩක්. ළමයි ටික ඉන්නවා, ගිහිල්ලු ගන්නනවා, පොඩ්ඩක් හිනා වෙනවා, අතරමැදි පොඩි බ්‍රේක් එකක් වුණා, පොඩි කතාවක් කියලා දේවල් එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ ටියුෂන් කියන එක ඇතුළට ටිකක් ඔළුව දාලා බැලුවට පස්සේ තා පුංචි එකක් කියනොත් කලින් එකටම අමතක වෙන නිසා මේ අද වෙද්දි NTPS කියන ඉලුත් එන්න කොන් පොලිටිකල් සයන්ස් මම හැමතිස්සෙම මගේ ගෲප්ස් එන ඔක්කොම ක්ලාස් NTPS කියලා NTPS ලෝ ගෲප් එකක් ඉන්නවා. ඒ කියන්නේ ලෝ ෆැකල්ටි ගේ විතරක් ගෲප් එකක්. ලෝ ෆැකල්ටි මේ අවුරුද්දේ කවුරු හරි යනවනම් එහෙම එයාලා ගිහාම ලෝ ෆැකල්ටි ගේ මගේ දරුවෝ ඉන්නවා මේ නිලුව මිස්කි ගෝලයෝ නේද කියලා. ලෝ ෆැකල්ටි එක ඇතුළෙත් පොඩි සංස්කෘතියක් දෙනවා නිලුව මිස්කි ගෝලයෝ කියලා. සතුටු වෙන්න පුළුවන්. හරි සතුටුයි ඒකට. නැගර මං අහගෙන ආපු කතාව මේ පිටින් බලනකොට ටියුෂන් සුන්දරයි. ඔව්. හැබැයි මේ කස්සට පොඩ්ඩක් ඔළුව දාලා බලනකොට මේක ඇතුලේ තියෙන තනිකර යුද්ධයක්. සමහර ගුරුවරු මෙතන ඉඳගෙන කියලා තියෙනවා ටියුෂන් කරන්න යන්න පෞද්ගලික ආරක්ෂකයෝ දාගෙන යන්න සිද්ධ වුණා. තව සමහරුන්ට කප්පම් ගෙවන්න සිද්ධ වුණා. ඔව්. මේ ඒ වගේම දැන් මම දැකලා තියෙනවා ටියුෂන් ගුරුවරයෙක් ක්ලාස් එකට යනකොට තමන්ගේ ඩ්‍රයිවර් ඉන්නවා තමන්ට ඇසිස්ට් කරන්න තව කෙනෙක් අරගෙන යනවා ඒ සියල්ල දිනවා ඒ සියල්ල බහුතරයේ ඉන්නේ පිරිමි ගුරුවරු ඒගොල්ලෝට මේ කස්ස ටිකක් ඇඟේ හයියෙන් හරි හැප්පෙන්න පුළුවන් කියලා අපි හිතමුකෝ අපි කාන්තාව කියලා ගන්න එහෙම ඇඟේ හයියෙන් හැප්පෙන කෙනෙක් විදිහට නෙමෙයිනේ මේ පහුගිය සතියේ වගේ අපි ගම්පහගිය වෙලාවක අපි දකිනවා තමන්ගේ ක්ලාස් එකට නිලු මිස් වෙනවා තනියම තමන්ගේ වාහනේ කවුරුත් නැහැ කොහොමද මේ කාන්තාවක් විදිහට මේ යුද්ධේ දිනන්නේ ඇත්තටම මේ අභියෝග නැත්නම් මට තිබිච්ච ලොකුම අභියෝගය තමයි මම කාන්තාවක් වෙලා ටියුෂන් කරන එක ඒකට ඇත්තම කිව්වොත් මගේ කනට මහලා තියෙනවා මම කනට මහලා තියෙනවා මම ඒතර ඉතින් ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයිනේ හෑන්ඩ්බිල් බෙදනකොට එහෙම මුල මුල කාලේ එහෙම මේ මම ඉතින් අහනවා මේ මමත් ඉන්නවා ඉතින් ළඟ අහල පහල ඉන්නවා ඉතින් ගිහිල්ලා මේ ඉතින් කාන්තාව වුණාට මමත් ගිහින් බලන් ඉන්නවා ඉතින් ඉන්නකොට මේ ළමයි මේ හෑන්ඩ්බිල් අරගෙන මෙහෙම කතාවේ යනවා මේ මිස්ලට පුළුවන්ද මම පොලිටිකල් උගන්නන්න මගේ කනට ඇහිලා තියෙනවා එහෙම මිස්ලට පුළුවන්ද පොලිටිකල් උගන්නන්න කියලා ළමයි කතාවේ යනවා පිරිමි දරුවෝ ඉතින් මේ මං ඒ වගේ වෙලාවදී මේ ඇත්තට මට මං ගැන මං දන්නවනේ ඉතින් ඒ වගේ වෙලාවදී මට හරි අභියෝගයක් තිබ්බා හරි අපහසුාවක් දැනෙච්ච අවස්ථාවක් තියෙනවා ඒ වගේම මේ සර්ලා නින්නේ ගොඩක් පිරිමි ගුරුවරුන් ඉන්නේ එතකොට යම් අර ආධිපත්‍යයක් තියෙනවනේ ඒතර කාන්තාවක් විදිහට මට ජයග්‍රහණය කරනකොට ගෑනුකමත් එක්ක
හැබැයි කිසිම වෙලාවක ඒක බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ටියුෂන් ක්ෂේත්‍රයේ කිසිම ගුරුවරයෙක්ගෙන්වත් ආයතන වල ඉන්න මේ කාර්ය මණ්ඩලයෙන්වත් කවදාවත් ගැහැණුකමේ ගෞරවයට හානි වෙන ආකාරයෙන් අපිට එහෙම කිසිම දෙයක් කවදාවත් ඒක හරි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ස්ටාෆ් රූම් වල ඉන්නකොට කතා බහ කරනකොට එහෙම කිසිම කරදරයක් හානියක් නැහැ. නමුත් හැබැයි හැමතිස්සෙම මේ මගේ ගමන ඇතුලේ අර කාන්තාවක් වීම තුළ පොඩි බාධකයක් තිබ්බා. අදටත් ඒ බාධකේ තියෙනවා. අදටත් මම හිතනවා මම බොහොම විවෘතව කියන්නේ අදටත් ඒ බාධකේ තියෙන්නේ හේතුව සමාජගත වෙලා තියෙනවා. ලේඩි ටීචර්ස්ලාට මේ දැන් සර්ලට සාපේක්ෂව මේ ටියුෂන් කරන්න පුළුවන්ද මේක ටීචර්ස්ලාගෙන් ලේඩි කෙනෙක්ගෙන් මේකට කාර්යක්ෂම දායකත්වයක් ලැබෙයිද කියන කාරණේදී ඒ බැරිය එක කඩාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. දැන් එතෙන්දී මීට කලින් කාන්තාවන් ගොඩක් ප්‍රමාණයක් හිටියනම් ඒ බැරිය කඩාගෙන ගිය ගැටලුවක් නෑ. මේ පේන චරිතත් හරි අඩුයිනේ. දැන් චරිත කිහිපයක් ඉන්නවා. ලේඩි ටීචර්ස්ලා හොඳ ටියුෂන් කරන. නමුත් මට වඩා සීනියර් ටීචර්ස්ලා ඒ අය වැඩි ඇඩ්වර්ටයිස් කරලා ප්‍රොමෝෂන් කරලා කරපු කට්ටියක් නෙමෙයි. එතකොට ලංකාවේ මං හිතනවා ප්‍රථම වතාවට මං ඒ පටන් ගත්ත කාලේ 2000 මම මේකෙන් 2009 10 11 කාලේ මේ කාන්තාවක් විදිහට ඇඩ්වර්ටයිස් කරගෙන මේ ටිවිෂන් එක ප්‍රොමෝට් කරගන්නකොට අදටත් තියෙනවා ඒක. ඇයි පන්තියකට ළමයෙක් විශේෂයෙන් පුතාලා හැම පන්තියකට එන්න දෙපාරක් හිතනවා මම ලේඩි ටීචර් හින්දා ලේඩි ටීචර් කෙනෙක්ට පුළුවන්ද මේ වගේ විෂයක් උගන්වන්න. ලංකාවේ ප්‍රයිමරි එඩියුකේෂන් එකට ලේඩි ටීචර් ඕනෙමයි මව්වත්කමත් එක්ක. නමුත් උසස් පෙළ මේ වගේ පොලිටිකල් සයන්ස් වගේ විෂයක් උගන්වන්න පුළුවන් දෙන කාරණේ. ඒකෙදි මට ඒ අභියෝගය අදටත් තියෙනවා. හැබැයි මට ඒක අද වෙද්දි මම මේ අභියෝගය ජයග්‍රහණය කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක මම විශ්වාස කරන්නේ මට අනිත් අය කියන කරන දේවල් සහ ප්‍රතිචාරය මත. සහ තරංකාරී තව මේ විෂය උගන්වන ගුරුවරුත් ඉන්නවනේ. එතකොට මේ විෂය උගන්වන ගුරුවරුන්ගෙනුත් සමහරක් වෙලාවට හැමෝගෙම නෙමෙයි සමහරක් වෙලාවට නිර්දය ලෙස විවේචන ඒවා සමහරකට ඇත්තත් නෙමෙයි විවේචන විවිධ විදිහට ගැටලු මතුවෙච්ච කියන්නේ අර විෂය ආශ්‍රයෙන් විවේචනයට ලක්වීම් මෙහෙම මෙහෙමයි කියලා ඉතින් දන්නේ නැද්ද එක්ක මොන මොනවා හරි ඉතින් තියෙනවා ඒවා ඉතින් හරි හරි උපේක්ෂාවෙන් මේ තරඟයක් නෑ මට මොකද මම තරඟෙට ගිහින් නෑ මම තරඟෙන් එළියේ ඉන්නේ මොකද තරඟය පසු කරලායි තරඟයක් තුළට මම ප්‍රවිෂ්ට වුණෙත් නෑ මට තිබුණේ වෙන ගමනක් මට තිබුණ තරඟේ මාත් එක්ක අර නික්කියෝ වගේ මගේ ඇරියස් කවර් කරන්න මට තිබුණේ මට මගේ අම්මට අම්මා මැරෙන්න කලින් අම්මට දෙයක් දෙන්න ලොකු වමනාවක් තිබ්බා තනියෙන් අම්මා මාව හදපු හින්දා මගේ අම්මයි තාත්තයි සෙපරේට් ඒ කියන්නේ ඩිවෝස් වෙලාම නැහැ නමුත් සෙපරේට් එයාලා හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කළේ නැහැ නිතර අර කුඩා අවදීනක්ම. ඒතර ඒකත් එක්ක මට මල්ලි කෙනෙක් ඉන්නවා. එතකොට මල්ලිවත් හදා වඩා ගන්න මොකද මල්ලි හම්බ වෙන්න ඉන්නකොටම වගේ තමයි තාත්තා අම්මගේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට අම්මා හරි ශක්තිමත් කාන්තාවක් විදිහට අම්මට ලොකු සපෝට් එකක් සපෝටිව් විදිහට ඉන්න මට සිද්ධ වුණා. ඒකෙදි මට අපේ අම්මට දෙන්න ඕන වුණා ලොකු තෑග්ගක්. ඒ තමයි මේ රටේ නමක් හදලා නම පැල කරලා අම්මට ආඩම්බරෙන් ජීවත් වෙන්න පරිසරයක් හදන්න ඕනේ කියන කාරණේ. ඒක කරා. ඒක කළා. එතකොට මේ අපි වතාවක් ආවා සැසිප් එකේ නිලෝමිස්ගේ පොලිටිකල් සයන්ස් පන්තියට ක්ලාස් එකට වයි හරහා. දැන් මේ අපේ සම්බන්ධතාවයට පදනම හැදෙන්නේ එතනින්නේ. එතකොට මේ ක්ලාස් එකට ගියාට පස්සේ අපි දැකපු දෙයක්. ඒ කියන්නේ එතන විතරක් නෙමෙයි අපි ලංකා පුරා විවිධ ටියුෂන් ක්ලාස් වලට අපි ප්‍රෝග්‍රෑම්ස් අරගෙන යනවානේ. එතකොට අපි දැකපු දෙයක් තමයි ගොඩක් තැන්වල ඉන්නවා ගෑනු ළමයි එක පැත්තක. පිරිමි ළමයි තව පැත්තක. හැබැයි නිලෝමිස්ගේ ක්ලාස් එකට ගියාට පස්සේ ගෑනු ළමයි එක සෙට් එකක් මැද්දේ කොල්ලෙක් ඉන්නවා. පොඩි මේ අමුතු මේ අර කණ්ඩායම් මැදින්ලක් ඒ ක්ලාස් එකක් ඇස්සේ තිබුණා. මොකද්ද ඒ වැඩේ? ඒක මම ජාතික අධ්‍යාපනය තුල රිසර්ච් කරලා අපිට හඳුන්වා දෙන විවිධ
විද්‍යානුකූල දේවල් තියෙනවනේ. ඒ දේ මම මට සමහරක් වෙලාවට පාසල් පද්ධතියේ මට රිසර්ච් කරන්න බෑ. මම ඉන්නේ වෙන පරිපාලනයක් එක්ක එකඟ වෙලා, වෙන නීත්‍යානුකූල පද්ධතියක් එක්ක. හැබැයි මේක මයිකාමයි පෙට්‍ර. මේක මට මගේ මේ ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට මට දේවල් කරන්න පුළුවන් මගේ තැන. එතකොට මම ඒක මේ තියරි පන්තිවල ළමයි මුලින්ම ආවහම ගෑනු ළමයි පිරිමි ළමයි වෙනම තමයි සුපුරුදු විදිහට ඉන්නේ. නමුත් පේපර් ක්ලාස් එක කරනකොට මම තදින් විශ්වාස කරනවා ගැහැණු පිරිමි කියලා මේ මුසු වෙන තරමට තියෙන විචිකිච්ඡාව අඩුයි කියලා. මිනිස්සුන් දැන් අපි දැන් ගෑන් ළමයි සමහරක්කට ගර්ල් ස්කූල්ස් ළමයි බොයි ස්කූල් ළමයි දැක්කම සතෙක් දැක්කා වගේ සමහරක් වෙලාවට අම්මෝ හරි බියක් දක්වන්නේ. ඒක මම අත්විඳ සමහරක් වෙලාවට මේ කාන්තා පාසලකට ගියාම පාසල් පරිසරෙදිත් ගෑන් ළමයින්ට මේ පිරිමි ළමයි හුරු නැහැ. ගෙදර අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නැත්තම් හුරු නැහැ. ඇත්තටම මේක හොඳ නැහැ. පිරිමි ළමයින්ටත් ගෑන් ළමයි දැක්කම අර මේ බොහොම දුරස්තව සිටිය යුතුයි. ඒ සියලු ප්‍රශ්නවලට මුල මේක තමයි. ඒක නිසා ලංකාවේ පුතාලා ඉගෙන ගන්නව අඩුයි. හරිම ඛේදවාචකයක් ඒක. කැම්පස් වල ගිහින් බැලුවාම හැම ෆැකල්ටි එකම ඉංජිනේරින් ෆැකල්ටි මොරටුව හැර හැම ෆැකල්ටි එකම ගෑනු ළමයි වැඩි පිරිමි ළමයි අඩුයි. ලෝ ෆැකල්ටි කිත් එහෙමයි. ළමයි 325ක් අතර ගන්නකොට 30 ගණන් 40 ගණන් පිරිමි ළමයි ඉන්නේ. මේක ඛේදවාචකයක්. මට තදබල උවමනාවක් තියෙනවා පිරිමි පුතුන් ආර්ට් ස්ට්‍රීම් එකට ආවට පස්සේ මගේ ළඟටත් ආවා නම් පුතේ ඔයා ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ. එතෙන්දි මම අර ගෲප් සිස්ටම් එකක් හදලා ගෑන් ළමයි 8ක් විතර ඉන්න ගෲප් එකකට පිරිමි ළමයි හරි අඩුයි මගේ පන්තියේ. පිරිමි ළමයි එක්කෙනෙක් හෝ දෙන්නෙක් මම අර ගෲප් වල දානවා. සාමාන්‍ය ගෲප් 15ක් විතර හැදෙනකොට සමහර ගෲප් වල 10 12 වෙච්ච අවස්ථා තියෙනවා. 8ක් 12ක් වගේ ඇතුළත අපි ගෲප් එක කොහොම හරි හදා ගන්නවා. එතකොට ඒ ගෲප් 15ක් 20ක් තිබුණත් ඒ හැම ගෲප් එකකටම පිරිමි ළමයෙක් දෙන්නෙක් දානවා. පිරිමි ළමයින්ගේ තනි ගෲප් එකක් හදන්නේ නැහැ. පිරිමි ළමයි තනි ගෲප් එකක් හැදුවොත් නැවත වතාවක් ඒගොල්ලෝ ආයේ ඒක ඇතුළෙත් අර විනෝදකාමී සමාජශීලී කොල්ලෙක් වුණාම තියෙන අර කොල්ලෝ අර පිස්සු නටනවානේ. ඒ පිස්සුව ආයි මෙයා මංගාවත් කරනවා. ඒක නිසා එයාගේ අධ්‍යාපනික ඵලදායිතාවය වෙනුවෙන් මුලින් හරි කැමති නෑ ඉතින් පිරිමි ළමයි ගෑන් ළමයි ගාව ගිහිල්ලා වාඩි වෙන්නේ හරි අවුල් මේක. දෙමාපියෝ දන්නවා මම මේ මෙහෙම කරනවා කියලා. මේක සමහරක් වෙලාවට සමහර පාසල් පද්ධතිවල ගුරුවරු එහෙම මේක වැරදි විදිහට දකිනවා. නෑ මේක කිසිම අවභාවිතාවක් වරදක් වෙන්නේ නෑ. මේ හැම වෙලේකම මම පන්තියේ ඉන්නවා. එතකොට එතෙන්දී ළමයි අර පිරිමි ළමයා අර පුතා අර ගෑනු ළමයිත් එක්ක අපි ගෲප් හදනකොට හොඳම ළමයි දෙන්නයි යටම දුරවලම දෙන්නයි ලකුණු මට්ටමක් එක මේ කරන්නේ ඊළඟ දෙන්න ඊළඟ මේ මැද්දෙන් දෙන්නේ මේ මෙහෙම දාලා හදනකොට ලීඩර්ෂිප් එකක් ගන්න ඒගොල්ලන්ට. ඒතර අර පුතා අර කට්ටියත් එක්ක මුලින් ලැජ්ජාසහගත විදියට ලස්සන්ට රිසල්ට් ෂීට් එක එනකොට ඉහළ ප්‍රතිඵලයක් දැන් මේ ළඟ ඊයේ පෙරදා රිසල්ට් එකේ කණ්ඩායම 13ක් හිටියා. 13න් මට කියනවා ඇවිල්ලා මිස් අපේ ගෲප් එකේ 12කට ඒ. තව 12ක් හිටපු ගෲප් එකක් ඉන්න අපිට 10 දෙනෙක්ට ඒ. මේක ඒ කරොත්තම ඒ දානවා. ඒක එන්නේ මේ විදිහට එදා වයිජකින් ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඒ ගානක් නැහනේ. මේ ගෑනු පිරිමි මල් පළතුරු ප්‍රේම වෘතාන්ත නැහැ. ඒවා ඇති වෙන්නේ නැති වෙන්න මම ඒගොල්ලන්ට දෙන්න ඕන ඒ මයින්ඩ් සෙටප් එක හදනවා ඒගොල්ලන්ගේ. ඉතින් අර එහෙම ගානක් නැහැ. ගෑල් ළමයි පිරිමි ළමයි ඒකට වාඩිලා ඒ කියන්නේ මේ අශීලාචාරතර කිසිම හැසිරීමක් නැහැ දරුවන්ගේ. නෑ දැන් මටත් හිතෙන දේ අපේ ගොඩක් රටේ වෙන්නේ එක්කෝ ගෑනු කියලා වෙන් කරනවා පිරිමි කියලා වෙන් කරනවා මේ දෙගොල්ලෝගේ අර සිතුවිලිද යාළුකන්ද මොකුත් නැහැ ඒවා අම්මෝ ගුණාල් ගෙන්දරයි පුළුණුයි ලංකරොත්සුම් විදිහට ඈත් කරලා තියෙනවා. ඉතින් මෙහෙම වුණාට පස්සේ සමහර විට මේ නැති ප්‍රශ්න ඇති වෙනවා. නැති ප්‍රශ්න ඇති වෙනවා. එතකොට තමයි අර ගෑන් ළමයි ගැන මේ දැන් එකට ඉන්න අර මචං කියලා කතා කරන ලෙවල් එකේ යාළු සෙට් එකක් නම් ඉන්නේ ප්‍රේම හැඟීමක් එහෙම ඇති වෙන්නේ නැහැ නේ. එහෙම ආයි මේ එහෙම නැහැ. අර හැබැයි වෙනම වෙන් කළා වෙනම ඉන්න එකත් එක්ක පොඩි කුතුහලයක්. එතකොට තමයි පිරිමි ළමයෙක් වුණත් ගෑන ළමයිගේ ලාලිත්‍යයක් දකින්නේ. අර වෙන වෙනස් හැඟීම් ති හෝමෝන ක්‍රියාකාරීත්වයක් වෙනවනේ. ඒවත් එක්ක යන ප්‍රමාණය වැඩි.
ඇත්තරම මේ ඒක ගුරුවරුන්ටත් තේරුම් අරගන්න මේ කතන්දරයේදී ගෑනු පිරිමි ළමයි තරුණ ළමයිනේ එකට කතා බහ කරලා ඉන්න අවස්ථාව වැඩි කරන්න පුළුවන් නම් අපේ ලංකාවේ පිරිමි පුතුන් මීට වඩා ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් එක අර මේ ගොඩක් කට්ටිය පාඩම් කරන්නේ ක්‍රීඩා වලට යනවා. ගොඩක් කට්ටිය දැන් ෆෝන් එකකට chat කරන්න වෙනම සූදානම් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ mind setup එක ගොඩක් අධ්‍යාපනයෙන් එළියට ගිහිලා තියෙන්නේ. අන්තිමට කැම්පස් යන්නේ කෙල්ල සෙට් එකක්. මේ කෙල්ලන්ට බඳින කොල්ලොත් ඉන්න බෑ. හරි. ඒක කසාද බා. ඔව්. පව්. ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ දැන් හදිස්සියට දැන් අපි කැම්පස් එකේ දේශපාලනයක් තියෙනවා. දැන් කැම්පස් එකේ පාප්ප බාල්දියක් උස්ස ගන්න පාප් එකක් හදා ගන්න කොල්ලෙක් මට්ටමක් තියෙන්නේ. එච්චරට අඩුයි පිරිමි ළමයිගේ මේක හොඳ නැහැ. සමාජයක් විදිහට අපේ ලංකාවේ මේ යන එක හොඳ නැහැ. මේක චේන්ජ් කරන්න විශාල කාර්යභාරයක් ගුරුවරයා සතුව තියෙනවා. ලංකාවේ මේ වෙනකොට ඒ ලෙවල් කරන අය සියලුම දෙනා 2000න් පස්සේ කට්ටියනේ. ඔව් 2000න් පස්සේ પરම්පරාවට ලොකු චෝදනාවක් එළියෙන් දිනවා 2000න් පස්සේ પરම්පරාවත් එක්ක නිතර ගනුදෙනු කරන කෙනෙක් විදිහට ඇත්තටම 2000න් පස්සේ પરම්පරාව අවුල්ද නැත්නම් ඊට කලින් પરම්පරාව මාරයිද හොඳයිද මම මෙහෙම කියන්න කැමති මට හිතෙනවා 80යි 2000යි අතරේ પરම්පරාව මාරයි 2000න් පස්සේ પરම්පරාව ඊට වඩා මාරයි ඒ කියන්නේ නරක නෙමේ එයාලා වෙනස් මොකද අපි ඇවිල්ලා ආතර්සී ක්ලාක් මහත්තයාගේ අර ප්‍රබන්ධ කියවලා ඒවා මෙහෙම වෙයිද කියලා හිතන් හිටපු પરම්පරාවක් එතකොට ඒ પરම්පරාව 80 90 දශකයේ හිටපු කට්ටියගේ අත්දැකීම් එක්ක ඒගොල්ලන් හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කළේ නැහැ එහෙම අර අපි ප්‍රේම වෘතාන්තයක් උනත් ලියුම් ලිව්වේ ලියුමක් ලියලා තමයි ලියුම ලියනවා නම් ලියුම ආයිගුලි කළා දානවා ආයි එකක් ලියනවා ආයිගුලි කළා දානවා එහෙම 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 කතන්දරයක් තියෙන්නේ එතකොට ඒකත් එක්ක මේ අර 2000ට කලින් પરම්පරාවත් මාරයි මොකද ඒගොල්ලෝ 60 70 50 දශකේ වගේ නෙමෙයිනේ දැන් අද වෙද්දි ටොප් ලෙවල් එකේ ඉන්නවා නම් එහෙම කොහේ හරි තනතුරු වල මිනිස්සු ටිකක් ඒ මිනිස්සු ඔක්කොම 80 90 දශක වල මිනිස්සුනේ. එතකොට ඒගොල්ලෝ අද වෙද්දි মালටි ෆන්ක්ෂන් බටන් වගේ ඒගොල්ලන් නිකන් ලොකු වැඩ කොටසක් කරන්න පිරිසක් ඉන්නව නැත්තේ. එහෙම අපි දුර්වල මිනිස්සු නෙමෙයි ලංකාවේ මිනිස්සු. අපිට මේ වෙන වෙන ලෙඩක් වෙලා තියෙන්නේ. ඒකයි මේ අස්ථාවර වෙලා තියෙන්නේ. ඒක පස්සේ කතා කරමු. මේ එතකොට 2000න් පස්සේ પરම්පරාව ඒගොල්ලෝ මේ නට් එන එක ඉන්න પરම්පරාවක් නෙමෙයි. එන මුරිච්ච හිර කරන પરම්පරාවක් නෙමෙයි. ඒක ඉවරයි. ඒක පාස් වුණා. වයර් එක ඉන්න પરම්පරාවකුත් නෙමෙයි. ඒ પરම්පරාව ඉවරයි. අපි තමයි වයර් අනම්මනම් එක්ක ඉන්න પરම්පරාව. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් මෘදුකාංග එක්ක ඉන්න પરම්පරාවක්. එතකොට ඒගොල්ලන්ගෙන් එන ප්‍රතිචාරය එයාලා සාමාන්‍යයෙන් මම දැක්ක මේ ළඟදී උපදිනකොටම ළමයි අර සෙල්ෆියක් ගහන මේ මේකට ඒ ළමයා ඒ ෆෝන් එක දිහා බලන් ඉන්නවා සෙල්ෆිය ෆොටෝ එක දිහා පොඩි පිහිනාවක් වගේ තියෙනවා. ඉතින් අර ජෙනරේෂන් එක එන්නේ પરම්පරාව හරි වේගවත් හරි අලුත් අපිට හැරෙන්නවත් බෑ ඒගොල්ලොත් එක්ක. එයාලා වෙනස් හැබැයි යන නරක නැහැ. නරක නැහැ. මේ දැන් අපි ආපහු පොඩ්ඩක් අතීතේ මේ කතාව අරගෙන යන්න හදත් දැන් වෙනකොට නම් හොඳට මේ ටියුෂන් ටික කරගෙන ගිහිල්ලා සම පහසු වාහන කීපයක් පාවිච්චි කරන ගමන් ඉන්නවා. ඔය රතගාය හැදෙන්නේ කොයි කාලෙද? රතගාය හැදෙන්නේ අවුරුදු 12 දී විතර. අවුරුදු 12 දී. මුලින්ම පෙද්දවා මොකද? පොඩි චැලි බයික් එකක්. හා. ඒ කාලේ ලංකාවට චැලි ආව පළවෙනිම කාලේ. මේ චැලි බයික් එකක් පදිනවා මට හම්බෙනවා ක්ලච් මොඩල් චැලි බයික් එකක් මෙහි ලංකාවේ සෙම්බල් කළ මොකක් හරි වෙනස් එකක්. එතකොට ක්ලච් එකක් ආවේ නැහැ චැලි බයික් එකේ ක්ලච් තිබුණේ නැහැ. හැබැයි මගේ බයික් එකේ චැලි ක්ලච් එකක් තියෙනවා. ඉතින් මේ අම්මා ඉස්සෙල්ලාම ඕක ගෙනහල්ලා තියෙනවා අර කවුරු හරි කෙනෙක්ට දීලා වැඩ කරන කට්ටිය හිටියා. එතකොට ඒ කෙනෙක්ට දීලා මේක අවශ්‍යතාවෙන් ගෙදර කරගන්න කර. ගෙදර ට්‍රැක්ටර් එහෙම දෙකක් තිබ්බා ඒ කාර්ය කුඹුරු වල වැඩ කරන්න. ඉතින් අර චැලි බයික් එක ගේනවා. මම අම්මා ගෙනාවු දවසේම අම්මා ගිහිල්ලා එනකොට කොහේ හරි මම බයික් එක මේ පදින්න ට්‍රයි එකක් දීලා පදිනවා මිදුලේ.
අර ක්ලච් එක දෙනවනේ ඒක ඩකස් ගාලා ගිහිල්ලා උඩින් ගිහිල්ලා බයික් එක අර සයිඩ් මේ සිග්නල් ලයිට් එකක් කිරි කිරි බයික් එක හොඳ අලුත් ඒක කැරෙනවා දැන් උටින් බය ඇඬුවා කියන්නේ හොඳට ඇඬුව දැන් මේ බයිත් එක්ක මේ අලුත් බයික් එක ඊට පස්සේ මේ ඒ වෙලාවේ මම ඒ අම්ම මුකුත් කිව්වේ නෑ මට ඒ වුණාට මේ මම චැලී බයික් එකේ තමයි ගෙදර ඉඳන් මේ ටවුන් එකට එන්නේ ඒ කියන්නේ බස් පාරට එන්නේ බස් පාරට කිලෝමීටර් එකක් එකයි කාලක් විතර තියෙනවා ඒ බයික් එකෙන් තමයි එන්නේ අම්මත් බය නැහැ මං ඊට කලින් අර පාගන බයිසිකල් පදලා පුරුදුයි ඉතින් ඒ වෙන් වැටිලා ඉතින් හරි අර ඒ කියන්නේ මේ අර ලාමක මේ සියුමැලි චරිතයකුත් නෙමෙයි හැබැයි එහෙමයි කියලා මේ ගොරෝසු චරිතයකුත් නෙමෙයි බයික් එකේ තමයි ඉස්කෝලේ යන්නේ කරන්නේ හැබැයි ලයිසන් නැහැ මේ ඔය ඉතින් අවුරුදු 12න් පස්සේ ලයිසන් නම් ලයිසන් නැහැ අර අර අතුරු පාර එනවා මුළු ගමේම කට්ටිය දන්නවා මේ මං තමයි යන්නේ කියලා සමහරවිට ගමටම චැලියක් පදින ගෑනු ළමයා මේ ගෑනු ළමයා වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම වෙන කවුරුත් හිටියේ නැහැ පස්සේ පස්සේ ගෑනු දරුවෝ හිටියා මේ හැබැයි මම අර ආච්චි අම්මලා සීයලා වුණත් ආයි ගෙදර යද්දි මං දාගෙන යනවා චැලිය අයි බස් එක එක බස් එකයි තියෙන්නේ මේ වැඩි දුර නෙමෙයි මේ කොළඹ හෝමාගම නියඳගල පාරේ හැබැයි මම දාගෙන යනවා ඉතින් ආච්චි අම්මලා සීයලා වුණත් මාත් එක්ක හරි යාළුයි ඕන කෙනෙක් මගේ බයික් එකේ නොගිය කෙනෙක් නෑ ඒ දවස්වල බයික් එකේ යනවා ඊට පස්සේ කැම්පස් යන කාලේ තමයි ප්‍රේම සම්බන්ධය කැම්පස් යන මාසයකට දෙකකට විතර කලින් අම්මා කිව්වනේ ප්‍රේම සම්බන්ධයක් ඔයා දැන් ඇති කරගත්තට කමක් නැහැ කියලා. එතකොට මම ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා. හැබැයි ඒකත් දවස් 5ක් ඇතුළත අම්මට කියනවා. මොකද අම්මා කිව්වා මට ඉතින් ඊට කලනුත් ඔය පුංචි පුංචි ඉතින් පොඩි ප්‍රේම සම්බන්ධකම් නොතිබුණා නෙමෙයි. තිබුණා. ඉතින් ඒම එච්චර දුර දෙගිය දේවල් නෙමෙයි. සතියයි දෙකයි මාසෙයි එහෙම අර ගැළපෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර යාළුවොත් යාළු වෙනවනේ දැන්. පේනවනේ. සමහර අය හිතනවා අපිටත් මොනවද තිබුණා. ඔව් තිබුණා නම් හොඳයි වගේ හිතෙනවා. හැබැයි ඒක හරියට සෙට් වෙන්නෙත් නැහැ. මේ යාළුවන්ගේ ප්‍රේම සම්බන්ධකම් වලට ලියුම් ලියනවා. එහෙම තියෙනවා දැන්. මම තමයි ලියුම් ලියන්නේ සමහරක් වෙලාවට. ඒ ලියුම් ලියලා අම්මගෙන් ටොකු කාලා දෙනවා. අම්මට ඔවෙලා. ඉතින් ඔය වගේ තියෙනකොට දැන් කැම්පස් යනකොට මේ හස්බන්ඩ්ට හස්බන්ඩ්ගේ තාත්තා හිටපු ප්‍රින්සිපල් කෙනෙක් කුරුණෑගල තෙන්න කොන්සර් කියලා කියන්නේ මේ අම්මා ටීචර් ඉතින් අම්මයි තාත්තයි රිටයර් වෙලා තාත්තට කොට ඩිරෙක්ට් এডুকেෂන් වෙනවා ඒ කලාපයක. එතකොට මේ තාත්තට මේ හම්බ වෙනවා මේ ඒ කාලේ මේ SL ES කරපු කට්ටිය දෙනවා මේ වාහන පර්මිට් දනොත් දෙනවනේ. ඒ පර්මිට් එකෙන් වාහනේ අරගෙන කරගෙන දැන් මෙයා ඒ වාහනේ මාව බලන් ඉනෝ. මාව බලන්න කැම්පස් එකට පාව වැඩිපුර හිටියේ කැම්පස් එක ඇතුලේ. කැම්පස් එකට එනවා. ඒ ආවහම මම අර වාහනෙන් පුරුදු වෙනවා. ඊට පස්සේ මට ඇත්තරම මේ හස්බන්ඩ් මේ දැන් යාළු වෙලා ඉන්නේ මේ කසාද බඳලත් නැහැ. එයා හයි ලෙවල් එක්ස්ප්‍රස් කියලා ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකක් කළා. එයා මට වාහනයක් අරන් දුන්නා. බඩි අර පොඩි සුබාරු වෑන් එකක් ඒක රොසපාට වගේ නිකන් গোল্ডන් සිල්වර් වගේ එකක් වගේ වාහනයක් මම මේ කැම්පස් එකට ඒ වාහනනොත් යනවා. හැබැයි එයාගේ වාහන එයා මිල වාහන මිල දී ගන්නවා. මම එයාට උදව් කරනවා. එයාගේ බිස්නස් එක ගොඩාක් සපෝට් කළා. අපි මේ මම තමයි ගිහින් උදේ පාන්දර හැමදාම බැංකුවේ මැනේජර්ව ගානට බැලන්ස් කරලා ODP වලන් අම්මනම් කරලා ඒවා මේවා කළා ඔක්කොම කරානේ. ඉතින් හරි ඒක හරි ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. එතකොට එයා තමයි මට වාහන එලවන්න පුරුදු කළේ. මේ හැබැයි මම අවුරුදු 40ක් වෙනකන් මේ කියන්නත් හොඳ නැහැ. මේ මේක ආදර්ශයට ගන්න එපා කිසිම කෙනෙක්. වැරදි. වැරදි වැඩක්. මේ ලයිසන් නැතුව වාහන එලෙව්වේ. මට පොඩි තිබුණ හිතුවක්කාරකමකුත් මේ මැරණකම්ම ලයිසන් නැතුව වාහන එලවන්න. නමුත් මේ නම කිව්වට කමක් නැහැ. අජිත් රෝහණ සර්ගේ මේ අපේ සීනියර් DIG තුමා. එතකොට පුතාට ගන්නවා. මම එතකොට ඒ උගන්නනකොට මේ අපේ ඒ මැඩම් කිව්වා මේ මිස් මේ ලයිසන් එකක් අතරම් හොඳ නැද්ද? ඒ දවසක් මාව මේ පොලිසියට අහුවෙලා මේ දැන් ඒ අහුණහමත් මේ පොලිසියයත් මම කතා කරනවා. කතා කරලා මේ මම දඩකොලත් ලියලා තියෙනවා. දඩකොල ලියුවත් මම ලයිසන් එක ගන්නෑ. ඊට පස්සේ මේ ඊට පස්සේ ඉතින් මට අර මහත්මියත් කිව්වා මේ මිස් ලයිසන් එක ගන්න ලයිසන් එක ගන්න. ඊට පස්සේ මහත්තයත් කෑ ගහනවා ලයිසන් එක ගන්න ලයිසන් එක ගන්න. ඊට පස්සේ ගිහිල්ලා ලයිසන් එක ගත්තේ අවුරුදු 40 දී.
ඔන්නහොම ඒ කතාව මේ හවික මේ වැඩේ අවසානට ඇවිල්ලා ඉන්නේ. මම මෙහෙම දෙයක් ඇහුවොත්. ඔව්. දැන් ජීවිත සෑහෙන කාලයක් අවුරුදු 40 ගණක් විතර වෙනවා මේ. ඔව් 40 වයස අහන්න හොඳ නැති නිසා මම නෑ කමන්න. මට වයස 47ක්. හරි. මේ දැන් මම අර මේ 77 ඉස්සර කියන්නේ මේ 17 අවුරුදු සාපේ කියලා. දේශපාලනික වශයෙන් ඒ සාපේට අහුවෙච්ච පරම්පරාව. හරි. එතකොට මේ ජීවිතේ කවදා හරි තැනක සිද්ධ වෙච්ච මොකක් හරි සිද්ධියක් ආපහු ටයිම් ට්‍රැවල් කරලා හදා ගන්න පුළුවන් නම් ඔව් ජීවිත වෙනස් කරගන්න තැන මොකද්ද? එහෙම හදා ගන්න පුළුවන් නම් මම එහෙම එකක් හිතලත් නැහැ. මොකද මේ ඒ කාලවල වල මම හැම වෙලෙම මං ඒක ඇතුළේ ජීවත් වුණා. මට එහෙම ටයිම් ට්‍රැවල් කරලා ආපහු හදා ගන්න දෙයක් තිබ්බොත් එහෙම මොකද මං හදාගන්නේ? නෑ මට එහෙම විශේෂයෙන් කියන්න තරම් දෙයක් නෑ. මම එහෙම වුණා නම් එහෙම සමහරක් වෙලාවට තාත්තා මට ඒ තිබුණු මුංචි කාලේ අම්මයි තාත්තයි වෙන් වෙන්නේ. එහෙම වුණා නම් මම සමහරක් වෙලාවට මට පුළුවන් කමක් තියෙනවා නම් මං ආපහු ඉල්ලනවා තාත්තා යන දවස නතර කරන්න පුළුවන් තැනක් තිබුණා නතර කරලා දෙන්න කියලා. හදක් වගේ මූණක් තියෙන කොළඹ යකඩ ගෑණියත් එක්ක අපි කතා කර කර ආවේ. ඉතින් ගොඩක් දේවල් අපි මේ ඇතුලේ කතා කරා. මේක කැරක්ටර් එකේ YouTube version එක, මේකේ රේඩියෝ version එකකුත් තියෙනවා. කැරක්ටර් එක ප්‍රෝග්‍රෑම් එක සතියේ හැම සෙනසුරාදා දවසකම හවස 6:45ට 92.7 නැත්නම් myy.lk website එකෙන්, එහෙම නැත්නම් අපේ mobile app එකෙන් අහන්න පුළුවන්කම තියෙනවා. අපි තවත් කරපු ප්‍රෝග්‍රෑම්ස් ටිකක් අපේ YouTube channel එකේ තියෙනවා. ඒ ටිකත් බලන්න. තව මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් අපේ comment section එකේ දාන්න. එහෙනම් කාල වේලාව වෙන් කරගෙන අපිත් එක්ක කතා කරන්න ආවට බොහොම ස්තුතියි. අපි අපව දවසක හම්බෙමු. තව වගේ මේ වගේ කතා කරගෙන යනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් මේ දවස ඉතාමත්ම මේ හොඳ අර මගේ ජීවිතේ මට හම්බෙච්ච turning point එකක්. මම හිතනවා ලංකාවේ මේ ගැහණු චරිතවලට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. මම ආරාධනා කරනවා මේක අවස්ථාවක් කරගෙන. පාසල් අධ්‍යාපනය තුළ ලේඩ ටීචර්ස්ලා ගොඩක් ඉන්නවනේ. ඒක අපිට කතා කරන්නත් බැරි වුණා. මේ ඇයි මේ ටියුෂන් මේ වලට එන්නේ කියලා. ඒ කියන්නේ මේ පාසල තුළ අපේ ලංකාවේ තියෙන ආර්ථික අස්ථාවරත්වය නිසා ආණ්ඩුවට හැකියාවක් නැහැ ළමයා ඉල්ලන ගුරුවරයෙක් දෙන්න. එතකොට ගුරුවරයෙක් දෙනවා එතන ඒක තුළ ඉන්න පුළුවන් හොඳින් උගන්වන්න පුළුවන් හැකියාවක් ටැලන්ට් එකක් තියෙන ගුරුවරු දැනුම තියෙනවා ටැලන්ට් එක නැහැ. සමහරක් වෙලාවට දැනුම තියෙනවා වුණාට ඒක දෙන්න දන්නේ නැහැ. දෙන්න ප්‍රමාණය අඩුයි. ඉතින් එක එක අපහසුකම් තියෙනවනේ. එතකොට පාසල් පද්ධතියෙන් ළමයා ටියුෂන් එන්නේ ඇයි කිව්වොත් කියන්න ඕනේ. මොකද මම මේ දෙකම අත්දැකීම් භුක්ති විඳිනවනේ. එතෙන්දී මෙතන සම්පූර්ණයෙන්ම ළමයාගේ තියෙන්නේ අර එයාට එයා ප්‍රාර්ථනා කරන විදිහේ කියලා දෙන්නම කෙනෙක් පාසලෙන් මුණ නොගැසෙන්න පුළුවන්. මොකද ගුරුවරු ලාඩ් බුද්දත් නෙමේ, ළමයි කොණ්ඩඤ්ඤවප්පබද්ධිය මහානාමලත් නෙමේ. එතකොට එකපාරක් කියලා දුන්නාට ඒක හරියටම නොතේරෙන්න පුළුවන්. එතකොට සහ අපිට ඒ ළමයා අපේක්ෂා කරන ගුරුවරයෙක් හම්බෙන්නේ නැහනේ. පාසලෙන් දෙන ගුරුවරයාගෙන් ඉගෙන ගන්න වෙන්නේ. උසස් පෙළ වගේ තරංකාර විභාගෙදී ගැටලු තියෙනවා එතකොට. එතකොට ළමයා තෝරගන්නවා. ළමයා මුදලක් ගෙවලා, ළමයා ප්‍රතිඵල බලලා, ගුරු පෞරුෂය බලලා, එයාට තේරෙන්න උගන්වන්න පුළුවන් ප්‍රකාශන ශක්තියක් තියෙන ඒ ළමයා තෝරා ගැනීමක් කරනවා. ඒක තමයි ටියුෂන් මෙහෙම නිර්මාණය වෙන හේතුව. එයාට විශේෂීකරණය වෙනවා. තවත් මේකට වුණා ඉතින් 2017 වෙච්ච ට්‍රාන්ස් කැටගරි අනම්මනම් ඒ දේවල් එක්ක තිබෙන පාසල් සම්ප්‍රදායන් එක්ක ඒවා සමහර ගුරුවරු ඒ තියෙන තැන් වලින් මුදුන් මුල් වගේ ගුරුවරු උදුරලා එළියට විසිවෙද්දි ළමයින්ට සිද්ධ වුණා අනිවාර්යෙන්ම ටියුෂන් එකක පිහිට වැඩිපුර පතන්න. එහෙම දේවල් තියෙනවා. ඉතින් එතකොට මම ආරාධනා කරන අවසාන වශයෙන් ලේඩි ටීචර්ස්ලා ප්‍රශ්න වැඩි, ආර්ථිකය මදි, වැටුප මදි,
අසල්වාසි ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න, හස්බන්ගේ නෑදෑ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ලෙඩ දුක් කරදර, සමන් ස්ටේටස් මේන්ටේන් කරන්න ඕන විදිහ, තමන් ලස්සනට ජීවත් වෙන සතුටින් ඉන්න ඕන කියන කාරණා. ඒවත් එක ආර්ථික සාධකේ මදි වුණාම ප්‍රශ්න දිනවනේ. එතකොට එයාට අප්ඩේට් වෙන්න වෙලාවක් නෑ. එයා නිතරම අර පරණ නෝට් එකක් එක්ක, පරණ කතාවක් එක්ක, පොතක් පතක් කියවන්න වෙලාවක් නැහැ. යාවත් කාලින වෙන්න වෙලාවක් නැහැ. ඒකෙන් තමයි උසස් පෙළ ලේඩි ටීචර්ස් ලගෙන් උසස් පෙළ යම් මට්ටමකින් හරි ෆේල් වුණා නම් ෆේල් වෙලා තියෙන්නේ. සර්ලා, මාස්ටර්ස්ලා එතන ප්‍රමුඛත්වයට ඇවිත් තියෙන්නේ. එතන අර පිරිමි කෙනෙක් කියන එකත් එක්ක එයාගේ වපසරිය හදා ගන්නකොට එයා ගොඩක් අප්ඩේට් වෙනවා. එයා සැලසුම් කරණය කරනවා, කාර්යක්ෂම වෙනවා. ඉතින් අන්න එතෙන්ද ලේඩි ටීචර්ස්ලා උසස් පෙළදී පොඩි පසුබෑමක් තියෙනවා. ඒක ජයග්‍රහණය කරන් මෙතෙන්ට එන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට ඔයාට හොඳ ආර්ථික සාධකයක් හදාගන්න පුළුවන් වෙයි, හොඳ බලවාදී චරිතයක් වෙන්න පුළුවන් වෙයි මහා සමාජය. අනිවාර්යෙන් කාන්තාවන්ට බැරි නැහැ. මොකද ලෝකේ පළවෙනි කාන්තා අග්‍රාමාත්‍යවරියත් අපේ රටේ, සුසන්තිකා මෙහේ, චමරි අතපත්තු මෙහේ. ඉතින් ඉතින් ඒ සියල්ල කාන්තා චරිත ඔබටත් බැරි නැහැ. මේ ඉතින් අපි ඊළඟ කැරක්ටර් ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බ වෙමු. දිගටම අපිත් එක්ක ඉන්න. කොපි නැති වෙනස්ම YouTube experience එකක් විඳ ගන්න. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.